අයිබෝන් හිතවතුනි ඔබ කාන්තා සටන සමගින් අද දවස ටිකක් සුවිශේෂී දවසක් දේශපාලන ලෝකයට වගේම අපේ කාන්තා සටනටත් අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා මාර්තු 9 පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ සහ ජනතා අපේක්ෂා සම්බන්ධයෙන් දැන් පළාත් පාලන මැතිවරණය කියලා කිව්ව ගමන්ම ඔබට දැන් මතක් වෙනවා ඇති දැන් මුදල් නැති නිසා මුදල් ගෙවන්නේ නැත්තම් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කරන්න බෑ කියලා මුද්‍රණාලය අධිපතිනිය මැතිවරණ කොමිසමට දැන් ටික වෙලාවකට කලින් කිව්වා ප්‍රශ්නාර්ථයක්. ඉතින් මාර්තු 9 වෙනිදා ඡන්දය පැවැත්වෙනවා නම් අනිවාර්යයෙන්ම තැපැල් ඡන්දය 22 23 24 තියන්නම ඕනේ. දැන් මේ තත්ත්වෙත් එක්ක මොන වගේ තත්ත්වයක් උද්ගත වෙයිද ඉස්සරහට තියෙන ප්‍රශ්නේ. මාත් එක්ක ඉන්න මගේ මිතුරියන් දෙදෙනා මේ මගේ දකුණු පැත්තෙන් ඉන්නවා නවීක්ෂා ගුණසේකර වම් පැත්තෙන් අනුරාධ දසිල්වා. මම ඔය දෙන්නගේ මුලින්ම ප්‍රශ්නයක් අහලා අද වැඩසටහන පටන් ගන්නවා. අනුරාධ ඡන්දය තියයිද ඉතින්? මේ තියෙන යන ක්‍රමයක් එක්ක. මොකද හිතෙන්නේ? මම නම් හිතනවා තියයි කියලා. තියයි කියලා නවීක්ෂා මගේ වම්මත් පැත්තෙන් නිදහස් ජනතා සන්ධානයේ කොළඹ මහනගර සභා මන්ත්‍රීතුරු අපේක්ෂිකා දුශාන්ති හපුගොඩ මහත්මියයි අයබෝන ඔබට. අයබෝන. ඒ වගේම සමගි ජන බලවේගයේ මොරටු මහනගර සභා මන්ත්‍රීතුරු අපේක්ෂිකා නීතිඥ ලිහිණි ප්‍රනාන්දු අයබෝන. අයබෝන. ඒත් එක්කම ජාතික ජන බලවේගයේ පානුතර නගර සභා මන්ත්‍රීතුරු අපේක්ෂිකා නීතිඥ නිලන්ති කොට්ටහච්චි අයබෝන. අයබෝන. ඒත් එක්කම පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අක්මීවන ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුරු අපේක්ෂිකා රසෝදිනි ජයසූරිය. අයබෝන. දැන් අපි මේ වටය ආරම්භ කරන්නේ විශේෂයෙන්ම ඔවුන්ගේ මොන වගේ අදහස්ද උදහස් තියෙන එකට මම මුලින්ම අහන්න කැමති මේ ඡන්දය තියයි කියලා හිතනවද කියලා තියන්න නියමිත වෙනවා ඔබ තිබිය යුතුයි අනිවාර්යෙන් ඔබ කොට්ටාච්චි මහත් නියත වශයෙන් තිබිය යුතුයි ඔබ තියෙන්න ඕන හැබැයි අපිටත් ප්‍රශ්නයක් තියෙනවා තියයිද කියලා නේද හොඳයි හැබැයි අපිට අවශ්‍යයි ජනතාවට කරුණු පැහැදිලි කරන්න අපි පටන් ගමු නිදහස් ජනතා සන්ධානයේ කොළඹ මහනගර සභා මන්ත්‍රීතුරු අපේක්ෂිකා දුශාන්ති හපුගොඩ ඔබගේ ස්තුති වත්මන් ජනපීඩක ආණ්ඩුවේ වෛරයෙන් මෙරටේ ජනතාව නිදහස් කරලීමේ අරමුණින් පළාත් පාලන ආයතනයේ 207ක් සඳහා හෙලිකොප්ටර් ලකුණෙන් තරඟ වදින නිදහස් ජනතා සන්ධානයට මේ සිරස සටන වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව සිරස මාධ්‍ය ආයතනයට මගේ හදපිති ගෞරවය මම පුද කරනවා යොමු වෙනම් මාතෘකාවට ප්‍රථමයෙන්ම කියන්න ඕනේ අපි මේ මොහොත වෙනකොට අපි මේ සියල්ල මත කතා කරන්නේ කල්ලිකුත් වෙච්ච එක්ස්පයර් වෙච්ච පිළුණු වෙච්ච පළාත් පාලන මැතිවරණයක් ගැන 2018 මාර්තු 20 දින පළාත් පාලන ආයතන පිහිටවලා 2022 මාර්තු 20 වෙන විට මේ පළාත් පාලන ආයතනවල කාලය අවසන් වුණා. හැබැයි තිබුණ මේ ආණ්ඩුව කිසිදු හේතුවක් නොමැතුව රටේ කිසිදු අර්බුදයක් නොතිබූ අවස්ථාවකදී අන්තනෝ මතික ලෙස ඔවුන්ගේ බලය පාවිච්චි කළා අමාත්‍යවරයාට තියෙන බලතල අනුව පළාත් පාලන ආයතනවල කාලය වසරකින් දීර්ඝ කරා මේ මාර්තු මාසේ 20 වෙන විට. ඒ එතකොට මේ ආණ්ඩුව ඒ ජනතාවට තිබුණු ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය තමයි අන්තනෝපන්තික විදිහට වැළක්වේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 වගන්තිය සඳහන් වන්නේ ජනතා පරමාධිපත්‍යයක් ගැන. ජනතා පරමාධිපත්‍ය ජනතාවට ප්‍රකාශ කරන්න ලැබෙන්නේ මැතිවරණයකදී. එහෙමනම් ප්‍රජාතන්ත්‍රවාදී රටක රජයක වගකීමක් වෙනවා ජනතාවට තමන්ගේ පරමාධිපත්‍ය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දීම. නමුත් මේ දෙමුහුන් ආණ්ඩුව ඉතාමත්ම කූටරස නිර්ලජ්ජී ලෙස පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ගන්න පුළුවන් සෑම උත්සාහයක්ම ගන්නවා ඔබ මා මේ කතා කරන අවස්ථාව වෙන විටත් අවසන් තප්පරය දක්වාම මාර්තු 9 වෙනිදා පවත්වනට යෙදෙන මේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නොතියන්න. ඔවුන්ගේ ප්‍රධාන තර්කයක් තමයි රටේ මුදල් නැමැතිකම. මේ රටේ ඇත්ත වශයෙන්ම මේ මොහොතේ මේ රටේ ප්‍රශ්නය වෙන්නේ මුදල් නොමැතිකම නෙවෙයි. මේ දෙමහුන් ආණ්ඩුවට නැත්තේ මුදල් නෙවෙයි. ඡන්ද. මිනිස්සුන්ගේ මනාපය. ඒ තරම් මේ ආණ්ඩුව දෙකෝටියගේ ජනතාවකගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. අන්න ඒ බයට තමයි මේ මුදල් නොමැතිකම ඉස්සරහට දාගෙන පළාත් පාලන ඡන්දය නොතියන්න මේ දෙමහුන් රජය තීරණය කළා තියෙන්නේ. ඇත්තටම මේ රජයේ ඉන්න දේශපාලඥයෝ මේ රටට රටේ ජනතාවට ආදරය කරන ඒ ජනතාව වෙනුවෙන් රටේ ඉදිරි ගමනක් සැලැස්මක් තියෙන දේශපාලකයන් පිරිසක් නෙවෙයි. රටේ සම්පත් සියල්ල අසීමිත ලෙස සූරාකන දූෂණයෙන් පිරි දේශ භක්ෂකයෝ පිරිසක් තමයි මේ
මේ රටේ ආණ්ඩුවද මේ කරගෙන යන්නේ. මේ දේශභක්ෂකයෝ විසින් කාබාසිනිය කරන ලද මුදල් මේ රටේ තිබුණා නම් මේ වගේ මැතිවරණ ගණනාවක් තියන්න පුළුවන්. පළාත් පාලන මැතිවරණයට මුදල් නැහැ කියන මේ ආණ්ඩුව ඉදිරියට කියන්න පුළුවන් මහ මැතිවරණයකට මුදල් නැහැ කියලා. ඊට පස්සේ කියන්න පුළුවන් රටේ ජනාධිපතිවරණය කරන්න මුදල් නැහැ කියලා. එතකොට මේ රටේ ජනතාව ඒක ප්‍රතික්ෂේප නොකර ඉඳී කියලා මේ ආණ්ඩුව හිතනවාද? ඒ ඊට අමතරව මැතිවරණ කොමසාරිස් ජෙනරල්තුමා ප්‍රකාශ කළ තිබුණා මේ මැතිවරණට යන සමස්ත වියදම රුපියල් බිලියන 10ක් කියන එක. ගියවර මේ ආණ්ඩුවේ අයවැය ලේඛනය රටට ඉදිරිපත් කරපු අයවැය ලේඛනය අනුව රටේ මාසික ආදායම බිලියන 156ක්. එතකොට දවසක ආදායම වෙනවා රටේ මුදල් බිලියන 5ක දවසක ආදායමක් ලැබෙනවා. දෙවියනේ දවස් දෙකක ආදායමක් විතරයි මේ මැතිවරණයට යන්නේ බිලියන 10ක්. ඉතින් මේක මේ අපි කියන දෙයක් නෙවෙයි. මේ රටේ මුදල් ඇමතිවරයා මේ ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට රටේ ජනතාවට ඉදිරිපත් කරපු අයවැය වාර්තාවට අනුව දවස් දෙකක ආදායම රුපියල් බිලියන 10 වෙන් කරන්න බැරි නම් ඒ හේතුව මැති මේ රටේ මේ ආණ්ඩුව පළවා හරින්න. ඊට අමතරව මේ දැන් පහුගිය දවස්වල පෙබරවාරි 4 වෙනිදා මුදල් නොමැති කමෙන් නිදහසක් නැති රටක නිදහස් උත්සවයක් පැවැත්තුවා. අපේ මැතිවරණ කොමිසමට මේ මැතිවරණය වෙනුවෙන් නිලධාරීන්ට යන්න වාහනවලට තෙල් ටික ගහගන්න දෙන්න බැරි මේ ආණ්ඩුව නිදහසක් නැති රටක අහස් යාත්‍රා ගුවනේ කරකවන්න තෙල් බිලියන ගානක තෙල් කෝටි ගානක ඉන්ධන පිච්චුවා. ඊට අමතරව එක කාරණයක් කියන්න ඕනේ බැලට් පේපර් එකට මුදල් වියදම් කරන්න බැරි ආණ්ඩුව නිදහසක් නැති නිදහස සමරණ්ඩාපු නෝනල මහත්තුරුන්ට චීස් බිස්කට් දාලා දෙන්න මෙන්න මේ බෑග් එක මුද්‍රණය කරා. මේ බෑග් එක මුද්‍රණය කරලා තියෙන්නේ රාජ්‍ය පරිපාලන ස්වදේශකරතු පළාත් පාලන අමාත්‍යංශයෙන්. බැලට් පේපර් එක කරන්නේ නැති මුදල් මෙවැනි බෑග් මුද්‍රණය කරන්න මේ රටේ ආණ්ඩුවට තියනවාද? ඉතින් ඒ නිසා පැහැදිලිවම මේක චන්දියට තියෙන බිය නිසා චන්දියට තියෙන බය නිසාමයි මේ ආණ්ඩුව මේ මැතිවරණයේ කල් දැමීමේ නිර්ලජ්ජිත උත්සාහයක යෙදෙන්නේ මුදල් නොමැතිකම හින්දා නෙවෙයි මේ ආණ්ඩුවට චන්දිය නොමැතිකම නිසා. සුති සමගි චරපලවේගේ මොරටුව මහනගර සභා මන්ත්‍රීතුරු අපේක්ෂිකා නීතිච්ච ලිහිණි ප්‍රනාන්දු ඔබට ඊළඟ අවස්ථාව. මුලින්ම ස්තුති වන්දනා සටන කාලීන දේශපාලන සංවාදයට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඇත්තටම අපි ඔබමා ඉන්නේ මැතිවරණ සමයක සමගි ජන බලවේගය මෙවර මැතිවරණ ප්‍රකාශ හැටියට ඉදිරිපත් කරන්නේ නිරුත්තර රටකට උත්තරය සමගි ජන බලවේගය කියලා. ඇත්තටම මෙවර බලත් පාලන ආයතන 340 ගානම සමගි ජන බලවේගය තරංග වදිනවා. ඉතින් එතනින් එහාට ගිහලා මේ රටේ පවතින දේශපාලන අර්බුදයට පිදිතුරක් ලෙස සමගි ජන බලවේගය දිගින් දිගටම හඬ නැගපු දේවල් මහ පොළවේ ක්‍රියාත්මක කිරීමේ පළවෙනි සලකුණ හැටියට ඒ ජනතාවගේ ජනවරම ඉල්ලීමේ එක පිරිවරක් හැටියට මෙවර පළාත් පාලන ආයතන මැතිවරණය අපිට සලකන්න පුළුවන්. ඇත්තටම මේක රටේ පළාත් පාලන ආයතනය කියන්නේ ලංකාවේ පුංචි ඡන්දයක් වුණාට ගමේ ඡන්දයක් ගමේ නියෝජිතයා ගමට පත් කරන ගමට වැඩ කරන ඡන්දයක් වුණාට ඇත්තටම අද ඔබ මම ජීවත් වෙන්නේ දේශපාලන අතින් ඉස්තාම අස්ථාවර වූ රටක. එතනින් එහාට ගිහලා මේ ආර්ථික ස්ථාවරත්වයේ රටට ළඟා කර ගැනීමට නම් මේ දේශපාලන ස්ථාවරත්වයේ ළඟා කරගත යුතුයි. ඒක කරන්න අපි දන්නවා වර්තමාන රජයේ අපේ පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිතුමා ඇත්තටම ව්‍යවස්ථානුකූලව පත් වුණත් එතුමා ජනතාවගේ ජනවරමත් එක්ක පත් වෙච්ච ජනාධිපතිවරයෙක් නෙවෙයි. ඒ පාර්ලිමේන්තුවේ 134ක ජනාධිපතිවරයෙක්. එතකොට ලිස්ට් එකෙන් ආපු ජනවරම නැති ජනාධිපතිවරයෙක් කියලා කියන්න පුළුවන්. එතනින් එහාට ගිහිල්ලා පාර්ලිමේන්තුව ගත්තොත් ව්‍යවස්ථාදාය ගත්තොත් එදා 3/2ක් තිබට අද 3/2කුත් නැහැ. ඒ එදා තිබ්බ ඒ පොදු ජන පෙරමුණ ආණ්ඩුව නෙවෙයි අද තියෙන්නේ. ඒකේ කට්ටියක් කැඩිලා ගිහිල්ලා පක්ෂ දෙකට තුනට කැඩිලා සමහර අය විපක්ෂේ ඉන්නවා. ඉතින් ඒතකොට ඇත්තටම ගත්තොත් අද වර්තමානයේ ඔබ මම පාලනය වන විධායකයා සහ ව්‍යවස්ථාදායකයා කියන දෙකම ජනතාවගේ ජනවරම නියෝජනය කරන්නේ නැහැ. ඉතින් එතකොට අර අපි කියනවා ලෙජිටිමසි එකක් නැහැ, සුජාතභාවයක් නැහැ. එතකොට මේ රටේ ජනතාව තමයි පුරවැසියා තමයි බලවත්ම පුද්ගලයා. එතකොට පුරවැසියාට පුරවැසි අයිතිවාසිකම උරගා ගැනීමට අවස්ථාවක් ලබා දෙන්න ඕනේ. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හරහා ව්‍යවස්ථානුකූලව පුරවැසියාට තියෙන අයිතිය. එතකොට මැතිවරණයක් කලට වේලාවට පැවැත්වීම ඇත්තම අවශ්‍යතාවයක්. ඒකට මේ අවස්ථාවේ රජය කියනවා නම් සල්ලි නෑ කියලා. ඇත්තට මේක මහ බොරුවක්. ඒත් මොකද රටේ වර්තමාන ආදායම බිලියන 4800යි නම් බිලියන 10ක් වෙච්ච මැතිවරණයට යන වියදම දැනට
තාමත් බය වැහැරහා වෙන් කළා තියෙනවා. ඉතින් ඒක ඒ ප්‍රොවිෂන් එක දැරීමට රජයට ඇතරම හැකියාවක් තියෙනවා. මේ අවස්ථාවේ ඒකට මුදල් වෙන් කිරීමට නොහැකියාව කියන්නේම රජය අසමත්කම. ඉතින් එතනින් එහාට ගිහලා මේ මැතිවරණය ඇත්තටම මේ රටට ඉතාමත්ම කඩයිම් මැතිවරණයක් හැටියට අපි සලකන්න පුළුවන්. එතනින් එහාට ගිහලා මේ කොහොමද ලංකාවේ මේ පවතින දූෂිත නගර සභා මේ දූෂිත අකාර්යක්ෂම කිසිම විධිමත් පාලනයක් නැති මම කියනවා හොරු ඉන්න නගර සභා කොහොමද විධිමත් පරිපාලනයක් ඇතුව ගෙනියන්නේ කියන තැනට පත් කර ගැනීමට ජනතාවට ජනවරමක් දෙන්න පුළුවන්. මොකද අපි දන්නවා අපි අපිත් නාගරික මන්ත්‍රීවරයන් හැටියට කටයුතු කරලා තියෙනවා මොරටු මහනගර සභාවේ අපි දකිනවා මේවා තනිකර දේශපාලන ව්‍යුහ මේවා දේශපාලනය මේවා ඇතුළේ කරන්නේ දේශපාලනය ජනතාව බදු ගෙවන ජනතාවට ඒ අවශ්‍ය වූ සේවාව දේශපාලනයෙන් තොරව ලබා දිය යුතුයි දැන් ඔබ මම බදු ගෙවනවා නම් අපේ පාර සුද්ධ කළ දෙන එක කානු සුද්ධ කළ දෙන එක කානු නඩත්තු කරන එක ඒක ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකමක් නමුත් අපේ රටේ ඒක වෙන්නේ දේශපාලන පක්ෂය දැනගන්න ඕනේ නාගරික මන්ත්‍රීවරයා දැනගන්න ඕනේ ලයිට් එක දාගන්න යාගේ පස්සෙන් යන ඕනේ මේවා අපේ entitlements කියලා මේ රටේ මිනිස්සු දන්නේ නැහැ. ඉතින් මේ මේක හොඳ අවස්ථාවක් මේ දේශපාලනික ව්‍යුහය කොහොමද නිර්දේශපාලනික පරිපාලනයක් බවට පත් කරන්නේ. අන්න එතනින් තමයි සමග ජන බලවේග කටයුතු කරන්නේ. ඉතින් අපි අපේ පළාත් පාලන ආයතන සඳහා වැඩි දීර්ඝ වූ වැඩපිළිවෙළවල් ඉදිරිපත් කරනවා. ඒ හරහා මේ කොහොමද මේ පරිපාලනය නිර්දේශපාලනික පරිපාලනයක් කරන්නේ සහ දූෂණයෙන් තොර වංචාවෙන් තොර වගවීම වගකීම පාරදර්ශභාවය සහ එතනින් එහාට ගිහලා තාක්ෂණය මත පදනම් වූ කොහොමද නගර සභා කොහොමද මේ විධිමත් පරිපාලනයට යන්නේ එතනින් එහාට ගිහලා කොහොමද විද්වත් කමිටු හරහා කොහොමද නගරය සංවර්ධනය කරන්නේ අපි නගරයක් ගත්තොත් නගරයේ විවිධ වූ ජන කොටස් තියෙනවා කාන්තාවන් ඉන්නවා දරුවන් ඉන්නවා සමාජ ගැටලු තියෙනවා මෙන්න මේවා වලට නගර සභාවන් හරහා විසඳුම් දෙන්න පුළුවන් රටේ ප්‍රශ්න දැවෙන ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පුළුවන් නමුත් ලංකාවේ අද දේ වෙන්නේ නගර සභා කියන්නේ පාරවල් තාරවල් කානුදාන කොමිෂන් ගන්න දේවල් ඉතින් එතනින් එහාට ගිහලා මේ රටේ මම කියනවා අර 225 දූෂිතයි කියනවනම් මේවත් දූෂිතයි මේක සිස්ටම් එක සුද්ධ කරන්න හොඳ අවස්ථාවක් ඉතින් මේ මැතිවරණය අනිවාර්යයෙන්ම මාතු 9 වෙනිදා පැවැත්විය යුතුයි හොඳයි අපි ඊළඟට එනවා ජාතික ජන බලවේගයේ අදහස් දක්වීමට පානදුර නගර සභා මන්ත්‍රී දුරාපේක්ෂික නීතිඥ නිලන්ති කොට්ටාචි මහත්මිය ඔබේ අවස්ථාව මුලින්ම සිරස ටීවී මාධ්‍ය ජාලයට හදවතේ ප්‍රණාමය පුද කරන්න ඕනේ හේතුව රටක් නරඹන කාලීන දේශපාලන සංවාදාත්මක වැඩසටහනක් ඒ නිසා ප්‍රාදේශීය කාන්තා නායිකාවන් විදිහට අපේ මතය මොකක්ද අපේ දැක්ම මොකක්ද අපේ අරමුණු මොනවද කියන එක මහ ජනතාවට පෙන්눔 කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් මේක. ඒ නිසා මුලින්ම සිරස ටීවී මාධ්‍ය ආයතනයට ස්තුතියි. එතකොට උමාය මහත්මිය ජාතික ජන බලවේගයේ විදිහට මට මේ රටක් ආමන්ත්‍රණය කරන්න ලැබිලා තිබෙන අවස්ථාව රට ඉතාම තීරණාත්මක සංවේදී මොහොතක තිබෙන අවස්ථාවක්. එතකොට නිස්කලංකයේ කල්පනා කරලා බැලුවොතින් 1948 අපි නිදහස ලැබුවට පස්සේ අවුරුදු 75ක් තිස්සේ අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ වරින් වර ජනතාවගේ කැමැත්තෙන් හෝ බලෙන් ලබාගත් ආකාරයට අත්නෝමතික විදිහට ආණ්ඩු බලය ලබාගෙන ක්‍රියාත්මක කරපු දුරදක්නා නුවණක් නැති ආර්ථික ප්‍රතිපත්ති ඒ මත ගොඩනගාගත් සමාජ දේශපාලනික උපාය මාර්ග හා සැලසුම් සහ විශේෂයෙන්ම ක්‍රමානුකූලව අපේ රට ඇතුලේ ගොඩනගපු ස්ථාවර කරපු දූෂිත දේශපාලන ක්‍රමය නිසා අද ඒකේ ප්‍රතිවිපාක විඳින්න වෙලා තියෙන්නේ අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට. එතකොට මේ ප්‍රතිවිපාකයේ තරම කොච්චරද කියලා කියන්න ඇත්තටම මහ බැංකු වාර්තාවත් සංඛ්‍යා ලේඛනවත් අටුවා ටීකාවත් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ මහ පොළවේ කොහේ හරි gedaraක කුස්සියකට යන්න අම්මා කෙනෙක් හාල් හුණ්ඩුවක් ලිපේ තියන්න කලින් කී වතාවක් හූල්ලනවද කියලා අම්මා කෙනෙක්ගෙන් අහලා බලන්න. දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට වෘත්තිකයෙක් විදිහට මට ආදී ප්‍රශ්න තියෙනවා. හැම gedarakama මේ ප්‍රශ්න තියෙනවා. එතකොට ඇත්තටම කල්පනා කරලා බැලුවොතින් අපි මෙච්චර දවසක් දාගෙන හිටපු පාට කණ්ණාඩි ටික ගලවලා ලාංකිකයෝ විදිහට අපිව මේ තත්වයට ඇද වැටුණා නෙමේ අපිව ඇද වැට්ටුවා. එතකොට තවදුරටත් මේ ඇදවට්ටපු අගාධයේ ඉඳගෙන අපි මේ රට ගොඩනගන්න සැලසුම් හදන එක සාර්ථක වෙයිද නැහැ දූෂණය වංචාව නාස්තිය මේ තුනම නැති කරපු දවසට ලංකාව සුරපුරයක් විදිහට යන්න පුළුවන් හරිම කනගාටුයි කියන්න එදා පෙරදිග ධාන්‍යාගාරයේ තමයි අද ලෝකේ බංකොලොත් රාජ්‍ය නාමාවලියට එකතු වෙලා තින්නේ අපිට ප්‍රසිද්ධියේ ලෝකේ රටවල් වලින් හිඟමන් යදින තත්වයකට අද අපි ඇදිවැටලා තියෙනවා එතකොට රටක් වුණත් අපිට ණය ආධාර දෙද්දි වරක් දෙවරක් නෙමෙයි මේ ණය මේ මිනිස්සු කොහොම ගෙවාවිද කියලා
නැවත නැවතත් හිතා බලන තත්වයකට අද පත් වෙලා තියෙනවා. එතකොට මේ ආර්ථික අවපාතයට ඇද දැමුවේ කවුද? මේ දූෂිත දේශපාලන ක්‍රමවේදය වෙනස් කළ යුතුයි. අපේ රටේ ව්‍යවස්ථාපිත නාමයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. හැබැයි ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී තිබුණා නම් කලින් කලට නිසි කලට මැතිවරණ පවත්වා ජනතාවගේ අභිලාෂයන් ජනතාවගේ පරමාර්ථ මුදුන්පත් වෙන්න ඕනේ. එතකොට අපිට ඉතාම පැහැදිලිව පේනවා මේ ගෙවිච්ච කාලවකවානුව දිහා බැලුවහම ආණ්ඩුව විවිධ බලවේග වලින් ඇවිල්ලා විවිධ කකුල් මාට්ටු දාලා අපේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තමයි මේ උකසට තියලා තියෙන්නේ. එතකොට අපි ඇත්තට මේ නිදහස භුක්ති විඳිනවද? මේ ප්‍රශ්නාර්ථය අපේ හදවතේ තියෙනවා. මම කියන්න කැමති මේ ඉරණමෙන් ගොඩ එන්න නම් අද ලංකාවෙම ජනතාව රැල්ලක් විදිහට හරි කැරල්ලක් විදිහට හරි මාලිමාව වටා එකතු වෙලා තියෙනවා. එතකොට ජාතික ජනබල වේගය නියෝජනය කරන මන්ත්‍රී ධුර අපේක්ෂිකාවක් විදිහට මම කියන්න කැමති රටේ ඉන්න ජනතාව දැන් බොහොම සබුද්ධිමත්ව තීරණයක් අරගෙන ඉන්නවා. ඒ තීරණයට අපි පක්ෂයක් විදිහට හිසනමා ආචාර කරන්න කැමති. හැබැයි මේක රැල්ලක් වගේම කැරල්ලක් විදිහට හරි ගිහිල්ලා රට මාර්තු 9 වෙනිදායින් පස්සේ වෙනස් කරන තැනකට අපි ගේනවා කියන දේ බොහොම විශ්වාසයෙන් රටේ ජනතාවට මම කියන්න කැමතියි. බොහොම ස්තුතියි. අපි අවසන් අවස්ථාව පළමු වටේ ඔබටයි ලබා දෙන්නේ පෙරටුගමි සමාජවාදී පක්ෂයේ අක්මීමන ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුර අපේක්ෂිකා රසුදනී ජයසූරිය මහත්මිය. ස්තුති සිරස ආයතනයට පෙරටුගමි සමාජවාදී පක්ෂයේ විදියට අපිට සටන ප්‍රෝග්‍රෑම් එකට අවස්ථාවක් ලබා දුන්නට අද සටන ප්‍රෝග්‍රෑම් එකේ ඇත්තම මාතෘකාව තියෙන්නේ මැතිවරණය සහ ජනතා අපේක්ෂාව. අපි දන්නවා ඇත්තටම දැන් කලින් පළාත් පාලන මැතිවරණ එනකොට ජනතාවගේ අපේක්ෂාවන් තිබ්බා පාරවල් හදන එක ඊට පස්සේ පාට ලයිට් එක දාන එක වතුර ප්‍රශ්නය ඔය වගේ අපේක්ෂාවන් තිබ්බා. එතකොට එදා මාධ්‍ය වලට ආවට පස්සේ මාධ්‍ය වල තිබ්බත් අපේක්ෂාවත් ඒක. તો ජනතාවගේ අපේ එදා ජනතාවගේ අපේක්ෂාවයි මාධ්‍ය අතර කිසිම වෙනසක් තිබුණේ නැහැ. නමුත් දැන් මේ මෙවර පළාත් පාලන මැතිවරණයක් ආවට පස්සේ අද ඊට සාපේක්ෂව හාත්පසින්ම වෙනස් තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අද ජනතාවගේ අපේක්ෂා මොනවද? ඇත්තටම අපි ගියාට පස්සේ අපිට ජනතාවත් එක්ක කතා කරද්දී ජනතාවගේ ජීවිත දිහා හැරිලා බලද්දී අපි දන්නවා ජනතාව දැවැන්ත අර්බුදයක ඉන්නවා. විශේෂයෙන් ගත්තට පස්සේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය ගත්තට පස්සේ දැවැන්ත අර්බුදයක මේ වෙලාවේ තියෙනවා. අපි කියනවා අපේ රටේ දරුවෝ කියලා කියන්නේ හෙට දවසේ බාර ගන්න ඉන්න අනාගතය කියලා. හැබැයි ඇත්තටම දැන් අපේ රටේ පාලකයොන්ට අපේ දේශපාලඥයොන්ට රටේ දරුවෝ මහ බරක් වෙලා තියෙනවා. එයාලගේ අනාගතේ බරක් වෙලා තියෙනවා. ඒගොල්ල රටට බරක් වෙලා තියෙනවා. ඒතර එහෙම තත්ත්වයක් තමයි තියෙන දරුවන්ගේ දැන් මේ මාර්තු වලින් පස්සේ අලුත් පාසල් වාරය ආරම්භ වෙනවා. එතකොට අම්මලට ප්‍රශ්නයක් තියෙනවා දරුවන්ගේ පොත්පත් ටික අරන් දෙන්නේ කොහොමද කියලා. පෙර පාසල් දරුවගේ ලිපි ද්‍රව්‍ය විතරක් ගන්න රුපියල් 7000කට 8000කට විතර වියදමක් දරන්න වෙනවා. ඒකෙදී මේ සපත්තු බෑග් දේවල් නැතුව ඒ විතරක් නෙමෙයි අපි දන්නවා දැන් ආහාර අර්බුදය ගන්නකොට අපේ රට ගත්තට පස්සේ අපේ රටේ දැන් 80%ක්ම දැවැන්ත ආහාර හිඟයකින් පෙළෙනවා. මන්ද පෝෂණයෙන් කප් ගහපු රටක් බවට පත් වෙලා තියෙනවා. කාන්තාව ගත්තට පස්සේ කුස්සිය දැවැන්ත අර්බුදයකට පත් වෙලා ඉන්නවා මේ වෙලාවේ. එයාලට තමයි මේ පීඩන වැඩිපුරම දැනෙන්නේ. දරුවන්ට උදේට උයන්න ගියාට පස්සේ වේල් තුන සම්පූර්ණ කරන්න ගියාට පස්සේ පෝෂදායි දෙයක් දෙන්න ගියාට පස්සේ ඒ ප්‍රශ්නේ කාන්තාවන්ට බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. තියෙන දෙයකින් බඩ සම්පූර්ණ කරන එක තමයි අපේ රටේ කාන්තාවගේ මේ වෙලාවේ තියෙන අපේක්ෂාව වෙලා තියෙන්නේ. සර්ව සම්පූර්ණ දෙයක් දරුවන්ට දෙන්න විලා නැහැ. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා පහුගිය දවස්වල ආණ්ඩුව තීරණයක් ගත්ත මේ අත්‍යවශ්‍ය මේ බදු ප්‍රමාණය වැඩි කරනවා කියලා. එතකොට බදු මත යැපෙන ආර්ථික ක්‍රමයක් බවට මේ රටේ පාලකයෝ අපේ සමාජයේ පත් කළා තියෙනවා. ඉතින් ඒක නිසා ජනතාවගේ අපේක්ෂාවන් කියලා කියන්නේ වෙන තත්ත්වයක්. එතකොට ජනතාවට නිදහසේ ජීවත් වෙන එක ඒගොල්ලෝ විනෝද ගමනක් යන්න හිටියා නම් ඒක පවා හිමි කරගෙන තියෙනවා. අනාගතය දිහා මොනවා හරි දැක්මකින් බැලුවා නම් අනාගතය සම්පූර්ණ කරගන්න ඕන කියලා හිතෝන ඒ සියල්ල හිමි කරපු සමාජයක් තමයි අපිට නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ජනතාව මේ තමන්ගේ අතෘප්තිය තමන්ගේ විරෝධය පෙන්වන එක තැනක් බවට මේ පාර පළාත් පාලන මැතිවරණය අවස්ථාවක් කරගෙන තෝ අපි දන්නවා 2022 අරගලය කියලා කියන්නේ ඒ අන්නේ අතෘප්තිය ඒ විරෝධය සමාජ ඉස්සරහා පෙන්වු කරපු
තැනක්. ඒතර රටේ දහස් ගානේ මිනිස්සු ගෝල් ෆේස් භූමියට ආවේ ගෝඨාභය රාජපක්ෂ එළවන්න ඕන කියලා තැනට ආවේ මෙන්න මේ අතෘප්තිය නිසා මිනිසුන්ගේ අපේක්ෂාවන් ඉෂ්ට නොවුණු නිසා පෝලිං වල මිනිසුන්ගේ ජීවිත දිය වෙච්ච නිසා. ඒ තුලින් මිනිසුන්ගේ ජීවිත නැති වෙච්ච නිසා. ඒ නිසා තමයි අපිට මෙන්න මේ විරෝධයට අදාළව ගත්තට පස්සේ පාරකන අලුත් පාරක අවශ්‍යතාවය අපිට පැනනගතුන. අද අපි වෙරටුගාමි සමාජවාදී පක්ෂයේ විදියට අපි අද උදේම අපේ පක්ෂයේ සිව්වැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශන අපි එළි දැක්වුවා. මොකද මේ වෙලාවේ මේ සමාජයේ අපි කවුරුත් කියනවා හැම දේශපාලන පක්ෂයක්ම ඇවිල්ලා කියනවා මේ රට ගොඩනගන්න පුළුවන් මෙහෙමයි මෙහෙමයි කියලා. හැබැයි අපි කියනවා ක්‍රම වෙනස කියලා කියන්නේ ආණ්ඩු මාරු වෙන එකවත් පාර්ලිමේන්තුව වෙනස් වෙන එකක් නෙමෙයි. මේ සමාජයේ තියෙන මෙන්න මේ අර්බුදයේ මේ පදනම මේ ක්‍රම වෙනස වෙනස් වෙන්න ඕන. ඒක නිසා තමයි පෙරටුගාමි සමාජවාදී පක්ෂය විදියට අපි මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන කුළුගෙඩිය ලකුණින්. ඒතර අපේ පක්ෂයේ ප්‍රධාන සටන් පාටිය තමයි මේ මැතිවරණයට ඉදිරිපත් වෙද්දී සටනට පක්ෂයක් අලුත් මාවතක්. එතකොට අපි ජනතාවට කියන්නේ ඇත්තටම මේ මැතිවරණ ඉස්සරහා ඇස්දිහා ඇස්සරල බලන්න ඔබලාගේ ජනතා අපේක්ෂාවන් ඉෂ්ට වෙලාද කියලා බලන්න ප්‍රතිපත්ති දිහා බලන්න. මේ ප්‍රතිපත්ති ක්‍රියාවට නම් අපිට මේ විවිධ පාටවලින් විවිධ පක්ෂවලින් ඇවිල්ලා අපිව අපිත් එක්ක සාකච්ඡා කරලා කතා බහ කරලා හැබැයි අපි ජනතාවට කියනවා ඒ වෙනුවෙන් මේ රටේ හෙට දවස වෙනුවෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පෙළ ගැහෙන්න ඒ වෙනුවෙන් මේ මේ පළාත් පාලන මැතිවරණ ඉස්සරහා තමන්ගේ තීරණය නියෝජනය කරන්න කියලා අපි ජනතාවට මේලාවේ ආරාධනා කරනවා. හොඳයි. ඒ අදහස් සියල්ල මාත්‍රේ දැන් මැතිවරණේ පැත්තට හැරුණට පස්සේ රුපියල් මිලියන 100යි තම මැතිවරණ කොමිසමට දීලා තියෙන්නේ. රුපියල් මිලියන 200ක් අවශ්‍යයි. ඉතින් මැතිවරණ කොමිසම මේ වෙලාවේ හරියටම උසාවි යන්න ඕන කියලාත් අද දවසේදී අදහස් පළ වුණා. නවේක්ෂා ඒ වගේම අනුරාධා ප්‍රශ්න අහන්න පුළුවන්. කාගෙන්ද මුලින් ප්‍රශ්න අහන්න? ඔව් මම ප්‍රශ්නයක් අහන්න මුලින්ම සමගි ජන බලවේගයේ නීතිඥ ලිහිණි ප්‍රනාන්දු මහත්මියගෙන්. අතර මේක දැන් මේ දැන ගැනීම පිණිස අහන්නේ කියන්නේ දැන් දැන් හැම වෙලෙම කියනවානේ මැතිවරණ කොමිසමට මුදල් දීලා නැහැ. ඒව නැත්තම් දැන් කියනවා මේ තැපැල් ඡන්ද නිකුත් කරන්න විදිහක් නැහැ. එහෙම එහෙම කියලා. දැන් ඒ කියන්නේ රාජ්‍ය ආයතන අතර දැන් මුදල් ගනඳුණු සිද්ධ වෙනකොට මම දැනගන්න කැමතියි දැන් මිනිස්සු හැම වෙලෙම කියනවා සල්ලි නැහැ කියන කතාව. ඒ කියන්නේ දැනගැනීම සඳහානේ දැන් මේ සල්ලි කියන එක මේ කියන්නේ සල්ලි ගිහිල්ලා අතෙන් දෙනවා වගේ වැඩක් නෙමෙයි නෙවෙන්නේ. ඒ කියන්නේ යම් කිසි يعني ආයතන අතර තියෙන්නේ එකමුතුව බැඳීමක්. එතකොට පොත්පත්වල ගනඳුණු ලියලා තිබීමක් නිසිද්ධ වෙන්නේ. කොහොමත් ඡන්දෙකදි සාමාන්‍යයෙන් ඉස්සරත් සිද්ධ වුණේ ඒ කියන්නේ සල්ලි ගෙවීමක් තුනේ නැත්නම් පස්සේ ගෙවීමක් තුනේ මේ කියන්නේ මේ සල්ලි නැහැ කියන කතා බහින්ද මම මේක අහන්නේ සාමාන්‍යයෙන් ඔය ලංකා මේ රාජ්‍ය ආයතනනේ මේවා ඔක්කොම මේ ආයතන එකට ඉන්ටර්ටුවයින් වෙලා තියෙන්නේ. එතකොට ඕවා ප්‍රොවිෂන් එකක් තමයි කරන්නේ. එතන පස්සේ අවස්ථාවකදී ඕවා නැවත ප්‍රතිපූර්ණය කිරීමක් මගේ දැනුම අනුව නැවත ප්‍රතිපූර්ණය කිරීමක් සිද්ධ වෙන්නේ. දැන් උදාහරණයක් ලෙස අපි නගර සභාව ගත්තොත් දැන් නගර සභාවෙත් කාඩ් එකෙන් පිට ගොඩක් අයව සේවයට අරගෙන තිනවා. ඊට පස්සේ ඒවල වැටුප් ප්‍රතිපූර්ණය කිරීම සඳහා ඉල්ලීම් කරනවා. ඉතින් ඔන්න ඔයගේ දෙයක් තමයි මෙතනත් කියන්නේ. දැන් බජට් එක හරහා මැතිවරණ වලට අදාළව මුදල් වෙන් කළා තිනවා. රටේ බිලියන 10 වෙන් කළා තිනවා. එතකොට මේ අවස්ථාවේදී වෙන් කරපු දේ පාවිච්චි කිරීමක් සම්මයි විය යුත්තේ. ඉතින් මේ අවස්ථාවේදී ඇත්තටම රටේ මෙතන ඉහට ගිය දෙයක් මැතිවරණය තීබීමට අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අවශ්‍ය වූ අනවශ්‍ය වූ තර්ක විතර්ක ගණනාවක් ගෙනල්ලා මේ මැතිවරණය පස්සට දාන්න කියන මුදල් නැහැ. මුදල් මේකට දුන්නත් ඉතින් අපි දන්නවනේ මුදල් අච්චු ගැහුවේ නැද්ද මේ රටේ අසීමාන්තික ලෙස මුදල් අච්චු ගැව රජේ මුදල් අච්චු ගහලා තමයි පඩි ගෙව්වේ. ඉතින් මං කියන්නේ මේ අච්චු ගහන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේ ඒ ඇලොකේට් කරලා තියෙන මුදල් වෙන් කරන්න මැතිවරණ තිබිය යුතුයි. ඒක ජනතාවගේ අයිතිවාසිකම්. ඔව් එතකොට දැන් ඔබතුමිය කියන විදිහට දැන් අපි දන්නෙත් ඒ ක්‍රමෙම තමයි. ඒ කියන්නේ දැන් ওই මුද්‍රණ දෙපාර්තමේන්තුව එහෙම දැන් කියනවනේ දැන් මේ අත්පැල් ඡන්දනේ උත් කරන්න විදියක් නැහැ, සල්ලි නැහැ කියලා. ඒ කියන්නේ දැන් මේ වෙන් වෙච්ච මුදල් තියෙද්දි කොහොමද ඇත්තට මේ වගේ ඒක තමයි කවුද කාටද බොරු කරන්නේ කියන එක ඇත්තටම අපිට ප්‍රශ්නයක්. මේවා නිකන් ජනතාව අන්දන තව තාටක නාටකද නැත්නම් මෙතන එරියට ඇවිල්ලා පෙන්වනවා අපිට මුදල් නැහැ කියලා. ඉතින් මුදල් නැත්නම් ওই ලංකාවේ දැන් බලන්න කොච්චර දුරට අනවශ්‍ය වියදම් තියෙනවද? නිදහස් උත්සවයට මිලියන 200ක් වෙන් කරා. ඉතින් මෙන්න මේ වගේ දේවල් කොච්චර නාස්තිය තියෙනවද රාජනාසීති ඒව කප්පාදු කරන්න පුළුවන්. ඉතින් අපි දන්නවනේ දැන් ඔය മന്ത്രിවරුන්ගේ ගෙවල් වල ලයිට් බිල් වතුර බිල් ගෙවන්න නැති. ඒතර ඒව කපනවද නැහෙනි. ඉතින් එතකොට මේ ඇත්තටම මේක තමු සම්පූර්ණ රාජ්‍යයන්ත්‍රණ. ඉතින් එතන අවශ්‍යතාවයක් තියෙනවනේ මේ අවදාළ මුදල් ඇලොකේට් කිරීමේ හැකියාව තියෙනවා. මේක මැතිවරණය නොතිබීමට ගේනුන ලබන මං හිතනවා තවත් රෙටොරික් එකක් තවත් කතන්දරයක් පමණයි. ඔව් මං කැමති ප්‍රශ්නයක් යොමු කරන්නට අපේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයට. දැන් ඔබතුමිය අර පළවෙනි වටේ හරි ලස්සන්ට මේ උපුටා දැක්වුවා මේ රටේ දැන් තියෙන ප්‍රශ්න. කියන්නේ කාන්තාවකට තියෙන ප්‍රශ්න වෙන්න පුළුවන් මවකට තියෙන ප්‍රශ්න ඒවා කියන්නේ නියමයට මේ ප්‍රශ්න ටික කිව්වා. නමුත් ඔබේ පක්ෂයෙන් අපි දකින්නේ නැහැ අර
හරිහමං පොලිසි ස්ටේට්මන්ට් එකක කියන්නේ ප්‍රතිපත්තියක් මේක තමයි අපේ ආර්ථික ප්‍රතිපත්තිය මේක තමයි මේ විදිහට තමයි අපි ඉදිරි කමන ගමන් කරන්නට සූදානම් වෙන්නේ කියලා. ද ඇත්තටම ඔබ කියපු ඒ ප්‍රශ්න වලට සහ ජනතාවගේ අපේක්ෂා වලට ඔබේ පක්ෂයෙන් ආර්ථිකමය වශයෙන් මොන වගේ ප්‍රතිපත්තිද තියෙන්නේ? ඔව්. ඇත්තටම දැන් මම අර කලින් කිව්වනේ ඇත්තටම දැන් මේ වෙලාවේ මැතිවරණයක් තියෙන වෙලාවක ජනතාවගේ ප්‍රශ්න ඇත්තටම විශාල ප්‍රශ්න ටිකක් නේතොර ඇත්තටම මේලා දැවැන්ත සාකච්ඡාව තුන මැතිවරණයක් තියන්න ඕනද නැද්ද කියලා අපි හිතමුකෝ තියනවා කියලා. ඔව් තියනවා කියලා හිතන වටපිටාවක ඉතල අපිට කතා කරන්න වෙන්නේ. එතකොට ඇත්තටම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගත්තට පස්සේ අපි හැම මොහොතකම ජනතාවගේ ප්‍රශ්න නියෝජනය කරපු ඒ ප්‍රශ්න වෙනුවෙන් මහපාරට බැහැලා අරගල කරපු ඒ ප්‍රශ්න වෙනුවෙන් අයිතිවාසිකම් දිනා ගන්න මහන්සි වෙච්ච කැප වෙච්ච දේශපාලන පක්ෂයක්. එතකොට දැන් ඔබ අහපු ප්‍රශ්න ගත්තට පස්සේ තියෙන්නේ අපිට තියෙන ප්‍රතිපත්ති මොකක්ද කියලා. දැන් අර මම කිව්වේ අද අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂ අපි අද උදේම එලිදක්වපු කෘතියක් තමයි මේ මැතිවරණයේදී අපිට තියෙන සිව්වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. එතකොට අලුත් මාවත කියලා අපි මේ පොතේලි දැක්ුවේ ඇත්තටම මේ වෙලාවේ රටේ තියෙන ප්‍රශ්නවලට අපිට ඕන ප්‍රතිපත්තිමය උත්තරයක්. මේක ක්‍රමයෙන් වෙනස් වේ යුතු උත්තරයක් අපිට ඕන. අපි කතා කරමුකෝ දැන් ආර්ථික ඔව් නගර සභාව ඒ වගේ අපි පුංචි ඡන්දයට අදාළේ බොඩිස් ගැන කතා කරමුකෝ. දැන් මෙතුමියගේ පක්ෂ නම් කියනවා යූත් එකට තැන දීලා වෙනම කමිටුවක් පත් කරනවා ඒ නගර සභාවේ පළාත් සභාව ඒවා මේ මොනිටර් කරන්නට ඒවල දූෂණය හෝ කිසිම යම් දෙයක් තියනවද කියලා. ඒ වගේ ඔබේ පක්ෂයට තියනවද මොනවාක් යම් තාක් හෝ වැඩපිළිවෙලක් ඔය කියන විදිහට දූෂණය නවත්තන්නට ආර්ථිකමය වශයෙන් රට සංවර්ධනය කරන්නට ඒ පළාත් පාලන ආයතන තුල කොහොමද ඔයගොල්ලෝ ක්‍රියාවට නංවන්න හදන්නේ ඔය කියන ප්‍රතිපත්ති? දැන් ඇත්තටම අපිට පළාත් පාලන මැතිවරණයක් ඇතුළතදී අපිට හිතන්න තියෙන්නේ ජනතාවාදී ආර්ථිකයක් අපි ගොඩනගන්න ඕනනේ. එතකොට අපි ඇත්තටම අපේ ආර්ථික ප්‍රතිපත්තියේ තියෙන ජනතාවාදී ආර්ථිකයක් අපි ගොඩනගන එක. එතකොට ඒකට ජන සහභාගීත්වය තමයි අපේ ප්‍රධාන මූලිය. දැන් අපි සමාජවාදී ඇතුළේ සමාජවාද ඉලක්ක කරගෙන අපි දේශපාලනය කරන දේශපාලන ව්‍යාපාරයක්. එතකොට අපි සමාජවාදී කියලා කියන්නේ මෙන්න මේ ජනතාවාදී ආර්ථිකයක් ගොඩනගන ඒකට අදාළ ජන සහභාගීත්වයක් ගොඩනගන දේශපාලන පක්ෂයක්. ඒ එතකොට දැන් හිතන්නකො මෙහෙම පළාත් පාලන ආයතනයක් ඇතුලේ තරුණ හරි මොනෝhari ආයතන ව්‍යූහය සංවර්ධනය කරන එක කියන එක අපිට එක එක කොටස් විතරයි. හැබැයි අපි දන්නවා අපිට ඉතිහාසයේ අපිට අත්දැකීම් දෙනවා අපි තිස්සමහරම් ප්‍රාදේශ සභාව අපි ඒ කාලෙත් අපි වැඩ කරපු කාලෙත් අපි දන්නවා ඇත්තටම අපි ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ ජනතාවාදී ජන සහභාගීත්ව ක්‍රමයක් ඇතුලේ කොහොමද මේ නගර සභා ප්‍රාදේශ සභා සංවර්ධනය කරන්න කියලා. එතකොට අපිට ජනතාව සහභාගී කරන අදහස් අරගෙන එතකොට ඒව ඇතුලේ ක්‍රියාමාර්ග තෝරමින් ඒවට වැඩපිළිවෙලක් නිර්මාණය කරගනිමින් තමයි අපිට හෙට දවසේ මේ පළාත් සභා නගර සභා කියන එකට අදාළ කරන ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට කරන. ඒ ප්‍රධානම කාරණාව ඒක ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට කරන ක්‍රියාවලියක් තමයි අපි විශේෂයෙන්ම අපි කතා බහ කරන්නේ. विवेचने जनता विमुक्ति प्रमुख जाति जन बल वेगे मुखद हेतु मिथति पोड़ी मे संदर्शन वेदिका वक निर्माण वेला पूंजी चांद्या पूंजी चांद्या महालुकू विधि पिचक हम टक बोले बल अपेक्षा दैंग समारोह अरुण कुमार दिशा नायक मत जनाधिपति महानवाकल एम कथा हरियना दैंग ए अत्र वारे उब हितन वाद अत्र दैंग अत बेलू हम नीलांति महात्म्य सौख्य उपकरण औषध हिंगे उग्र अत्र गिहलतेना किसीम बेहेत बरवे हिटाणीदेनकोट सौख्य सेवकिन देंट विरोधी पालक इनकोट विधुरी गास्तु आय संशोधनी अंदे कांचन अद्दे उत्साल तब इक पार विधुरी संशोधन अंडवेनवाला मेमने सब प्रश्न उब अभी नियमित काल वकवाद मेतिवरण यूत किसी तारक आज्ञ है हेबई मे विलावेदे जनता विमुक्ति पेरम प्रमुख जाति जन बल वेग तवत् अमुत संदर्शन पत्कर कैरल किंग हो विप्लवे किंग हो मुखदे कैरल किंग हो मुखदे कथा तेरु ने मंगितना मेक वचनार्थेटे अन्नपा वचनार्थेटे अन्नपा दें रटे प्रधान देशपालन धारावन दिखाक मिच्छर काले अक्तिसे रट पालने कला कोट रटे जनताव विधिहट रटे जनताव अद्यकपुदयाक तिबुना मे रटे तुले तो कोट දැන් වයස අවුරුදු 33ක්. එතකොට ඉච්චර වයස පේන්නේ. වයස. එතකොට දැන් මම මගේ ජීවිත කාලය ඇතුලේ විඳපු දෙයක් තියෙනවා. එතකොට මගේ දෙමාපියෝ විඳපු දේ මම අහලා තියෙනවා, මම දැකලා තියෙනවා. රටේ ජනතාවට මේ දේශපාලන පක්ෂ පිළිබඳව තිබෙන විශ්වාසය බිඳුවටම බිඳ වැටිලා ඉවරයි.
කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපිට වෙන විකල්ප නැහැ කියලා කියන තැනටත් යම් කොටාශයක් ඇවිල්ලා තියෙනවා. හැබැයි විකල්ප නැති නිසා අපේ පක්ෂය තෝරගන්නව නෙමෙයි. විකල්ප තිබුණත් අපිට තියෙන්නේ එකම ගැළවීම ජාතික ජනබල වේගයේ පමණයි කියන තැනට රටේ ජනතාව තේරුම් අරගෙන ඉවරයි. ඒක අවබෝධයක්. ඒක අවබෝධයක්. ඒක විශ්වාසයි. අනිවාර්යයෙන්. ඔකට මේ Facebook වල දැකලා තියෙනවද හැමෝම කමෙන්ට් කරන්නේ හැබැයි අනිත් හැමෝටම දීලා හරි ගියේ නැහැ මේ පාර අපි දෙමු මාලි භාවට මේ පාරවත් දීලා බලමු මේගොල්ලෝ. ඒතර ඕගොල්ලෝ තේරෙන්නේ නැද්ද ඔබේ පක්ෂෙ නිකන් තව අර අර ඔක්කොමටම දීලා හරි ගියේ නැති නිසා අපි මේකත් try කරලා බලමු වගේ දැනගන්න කියලා. මුණුත් එපා මේ පාර ජනතාවට කරමුට. ඒක යථාර්ථයක්. ඒක හරි. මොකද කුළුඳුලේම අපේ පක්ෂයට ඡන්දය දෙන කණ්ඩායමක් ඉන්නවා. අපි කැමති නැහැ පක්ෂයක් විදිහට රටේ ජනතාව අපි ගැන තියලා තියෙන විශ්වාසය බිඳහෙලන්න. එතකොට රටේ ජනතාව ඇත්තටම අපි ගැන විශ්වාසයක් තියලා අපිව යම් තැනකට අපිව ඔසවා තබලා තියෙනවා. දැන් මේක ගමේ ඡන්දයක්නේ. ගම හදන නගරය හදන ඡන්දයක්නේ. හැබැයි මේක ඇතුලේ නියෝජනය වෙන්නේ මොකක්ද? මහ ජනතාව අද විඳින පීඩාව නෙවෙයිද? එතකොට රටේ ජනතාවගේ ජන මතය නෙමෙයිද? මේ ගමේ ඡන්දය හරහා ඉස්මතු වෙන්නේ ගමේ ප්‍රශ්න තියෙනවා කසල ප්‍රශ්නේ තියෙනවා ආ ජලය බැහැර කිරීම ප්‍රශ්න තියෙනවා මදුරු ප්‍රශ්නේ තියෙනවා ඩෙංගු ප්‍රශ්නේ තියෙනවා අනවසර ඉදිකිරීම ප්‍රශ්නේ තියෙනවා සියල්ල තියෙනවා ගමේ ප්‍රශ්න ටිකේ විදිහටම තියෙනවා හැබැයි ගමේ ප්‍රශ්න විසඳගන්න ගමන් රටේ ජනතාව ඉතාම සැලසුම් සහගතව බලනවා මේ සැරේ අපි මේ අපේ මනාපය අපේ කැමැත්ත අපි දෙන්න ඕනේ වෙනස්ම ක්‍රමවේදයක් සහිතව රටේ දූෂණය වංචාව නවත්වන්න පුළුවන් ඒකට විරුද්ධව හඬක් නගන්න පුළුවන් පක්ෂයකට විතරයි මොකද මට හරි හරියක් දෙන්න දැන් ඔබතුමිය අවුරුදු 33යි මම ඔබතුමියගේ වයස අහන්නේ මට පැහැදිලි කරන්න මම දන්නවා මේ මැතිවරණය සමග ජන බලවේගයට සහ ජාතික ජන බලවේගයට යම් කිසි දෙයක් කරන්න පුළුවන් මැතිවරණයක් බවට පරිවර්තනය වෙනවා එහෙමනේ එකගයි හැම දෙනාම නේද අනුරාධා හැබැයි තියෙන ප්‍රශ්නේ ඔබට ඍජු චෝදනාවක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් ඇයි උච්චර බණින්නේ ජනතා විමුක්ති පෙරමුණට මෙහෙමයි මේක ඇත්තටම මම දැක්කොත් දැන් මෙතුමිය කියපුවා දැන් දැක්කනේ අදිෂ්ඨානය සහ ඒ අදහස් ටික මේක තනිය සමාජ මාධ්‍ය රැල්ලක් මේගොල්ලන්ගේ මම කියනවා 70,000 කණ්ඩායමක් දාලා සමාජ මාධ්‍ය හරහා දැන් අපි දකිනවා මේ ආටිෆිෂල් ට්‍රෙන්ඩ් එකක් ක්‍රියේට් කළා. ඒතර ඒක ක්‍රෙන්ට් ක්‍රියේට් කළා ජනතාව අතර පෙන්වනවා ජනමතයක් තියෙන්නේ අපිට තමයි. මෙන්න මේකයි දැන් මෙතුමියගේ හටීම කිව්වා රැල්ලක් හෝ කැරල්ලක් ආටිෆිෂල් ට්‍රෙන්ඩ් එකක් කියලා කියන වගකීමෙන් වචන පාවිච්චි කරන්න ඕනේනේ. ආටිෆිෂල් ට්‍රෙන්ඩ් එකක් කියන්නේ බස් ඔය අරගෙන බස් සමාජ මාධ්‍ය හරහා මුළු රට පුරාම බස් එක අරගෙන යන්න බෑනේ. නෑ සමාජ මාධ්‍ය ජාතික ජන බලවේගයත් ජනතාව ඇඳීමක් කරන්න කියලා එතනින් ගිහිල්ලා දැන් ඇත්තටම ගන්න මේ ව්‍යුහය ගන්න මේ මෙතුමියගේ කටින් කිව්වා මේක රැල්ලක් හෝ කැරල්ලක් කියලා. ඒක ඊටාම භයානක වචන රැල්ලක් හෝ කැරල්ලක්. ඒතර අපි දන්නවා කැරල්ල පිටිපස්සෙන්ද ගිහිල්ලාද මේක කරන්න කියලා. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් එහාට ගිහිල්ලා ජනතාවකේ ආර්ථික ප්‍රශ්නය මේ ප්‍රශ්නය ආයුධයක් හැටියට පත් කරලා ජනතාව වැරදි මඟකට යොමු කරලා අවස්ථාවාදීව බලය ගැනීමක්ද මේ අවස්ථාවේ කරන්න හදන්නේ කියන එක ඇත්තටම අපිට තියෙන පැහැදිලි මේකක්. දැන් උතදී ප්‍රශ්නයක් මතුන. එතනට මට මැදිහත් වීමක් කරන්න අවශ්‍යයි. මේ දේශපාලන ඉතිහාසයේම වරද්දගත් තැන මේක. මිනිසුන්ගේ කටින් පිට වෙන වචන යල්ලගෙන වචනේ පස්සේ යනවා. ඕක තමයි කරේ. රටේ දේශපාලන මම කියපු දෙයක් නෙවෙයි. මම කියපු දෙයක් නෙවෙයි. මෙතුමියම කියපු දෙයක්. දැන් ඇත්තටම බලන්න මේ රටේ මේක පුංචි ඡන්දයක්. මේ පුංචි ඡන්දයක් මේ ගමේ ප්‍රශ්න වලට උත්තර දෙන ඡන්දයක්. ඒතර මේක මෙතුමියන්ලා මේක ජාතික තලයේ මැතිවරණයක් බවට පත් කළා. අද ජනතාව තුළ ඉතා විශාල ජනමතයක් ඇති කරලා තිනවා. ඒතර ඒ ජනමතය හරහා ජනතාවත් යම් කිසි දෙයක් ප්‍රකාශ කරන්න ඇත. හැබැයි මේකද මහ පොළොවේ යථාර්ථය කියන එක මම නම් කියනවා මේ දිහා සවිඥානව බුද්ධිමත්ව ජනතාව බලන්න ඕනේ. මේ රටේ මිනිස්සුන්ව අන්දන්න පුළුවන්. හතරී හිතට තින් සමග ජන බලවේගයේ ප්‍රමුඛ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ දුර්වලතාවයේ හින්දා තමයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ මෙච්චර ඉස්සරහට ආවේ කියලා. හොඳටම අවස්ථාව තිබ්බනේ. නෑ මම ඒක පිළිගන්නේ නෑ. සජිත් ප්‍රේමදාස මහතා මහින්ද රාජපක්ෂ මහතා කරපු අර දේශපාලන නෙවෙයි කරන්නේ. පල්ලෙහාට බාර එළියයි සුලිය වගේ දේවල් අරගෙන ලංකාවේ පාරට බැහැලා මේ සම්පූර්ණ පාලනය අකර්මණ්‍ය කිරීමට කටයුතු කරන්න පුළුවන්. නමුත් එතනින් එහාට කියලා ප්‍රතිපත්තිගරුක දේශපාලනය කරන්නේ. අන්පොපියුලර් ස්ටේට්මන්ට්ස් රටට
විය යුතු දේ හැම අවස්ථාවෙම කියනවා. දැන් හර්ෂද සිල්වා, ඉරාන්, වික්‍රමරත්න, කබීර් හෂීම්ලා වගේ ලංකාවේ ආර්ථිකය විය යුතු දේවල් කියනවා. අපි අවස්ථාවේදී මගේ අවසන් ප්‍රශ්නේ ඔබ 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 ඇතුළු රටේ බොහොමයක් දේශපාලන පක්ෂ විපක්ෂය ඇත්තටම මේ ජාතික ජන බලවේගයකට බය වෙලාදී කිසිම අවස්ථාවක් නැ මොනටද බය වෙන්නේ? ඒගොල්ලෝ බය වීම අවශ්‍ය නැහැ. අන්දර මිනිසුන්ට ඇඳෙන්න ඕනේ. මේ රටේ ජනතාවත් බලන් ඉන්න කියන්නේ ඇඳෙන්න එපා. මේ අවස්ථාවේ රට වෙනස් කරන්න පුළුවන් ආර්ථික දැක්මක් තියෙන, වැඩපිළිවෙලක් තියෙන, අධ්‍යක්ීම් තියෙන, ජාත්‍යන්තරයක සබඳතා තියෙන, ඒ දේ රට ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් කණ්ඩායමක් තියෙන සමගි ජන බලවේගයකට. මෙතන ජාතික ජන බලවේගය කියලා ගෙනල්ලා ජාතික ජන බලවේගය කිව්වට එතන 10%ක් විතර ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ 90%ක් විතර ඉන්නවා. එතන මේ ජනතා විමුක්ති පෙරමුණ තමයි අවසානයේදී මේ කියන මෙතුවියේ කටින්ම කිව්ව රැල්ලක් හෝ කැරැල්ලක්. අනේ කැරැල්ලට තමයි යන්නේ. මේ රටේ ජනතාවගේ දුක පාවිච්චි කරලා කැරැල්ලකට ගිහිල්ලා ජාතික ජන බලවේගය කියන මොනවාද රතු පාට අය රෝස පාට වෙලා මේ රෝස පාට අය තමයි දැන් කියන්නේ අපි ප්‍රගතිශීලී අපිට දෙන්න කියලා. එතන කිසිම ප්‍රගතිශීලීභාවයක් නේ. මං කියනවා මේ රටේ ජනතාව ඇඳෙන්න එපා කියලා. කණ්ඩායමක් තියෙන අධ්‍යක්ීම් තියෙන මිනිස්සුන්ට රට පරිපාලනය කිරීමට අවස්ථාව ලබා දෙන්න. මං හිතන්නේ එතන 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 මම නිවැරදි කිරීමක් කරන්න අවශ්‍යමයි මහත්මිය. දැන් රටේ ජනතාව අන්දනවා කියලා කිව්වනේ මේ පක්ෂ ඔක්කොම එකතු වෙලා කරේ රටේ ජනතාවගේ ඇඳුම් ගලවපු එක තමයි. ගලවපු ඇඳුම් ටික ආයේ මේ මිනිසුන්ට අඳන්න ඕනේ. මේ මිනිසුන්ට නිදහසේ කාලබීලා වේල් තුන කාලබීලා රටේ නිරෝගීව සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරලා ජීවිතේ සැඳෑ සමේ බොහොම සැහැල්ලුවෙන් ගත කරලා තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දෙයක් ඉතුරු කරලා රටේ යහපත දැකලා සාමකාමීව මැරිලා යන්න මේ මහ පොළවේ ඉපදුනා වගේම රටක් ඉතුරු කරන්න ඕනේ. මේ මිනිස්සු ඇඳුවා තමයි ගලවපු ඇඳුම් ටික අපි ආයේ මිනිසුන්ට ගෞරවාන්විතව අඳන්න ඕනේ. ආර්ථික අර්බුදයක් එන්නේ මේ ප්‍රශ්නේ නේ 2005 න් පස්සේ පොදු ජන පෙරමුණ රජය හරහා ගිහිලා 2019 වැරදි ආර්ථික ප්‍රතිපත්ති හරහා ගිහිලා මම කියනවා සමගි ජන බලවේගය එදා එක්සත් ජාතික පක්ෂ මේ රටේ ජනාධිපතිවරයෙක් ඉඳලා නැහැ අවුරුදු 20 ගානකට. එතකොට මේ රටේ සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් මේ රටේ ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන ආර්ථික ක්‍රමයක් ලංකාව තුළ පිහිට වෙලා නැහැ. ඒතර මේ මේ මේගොල්ලෝ කියනවා කියන ඇඳුවා කියලා මම ඒ තර්කය සම්පූර්ණයෙන් බැහැර කරනවා. අපි ඒ ඇඳීමට සහභාගී වෙලා නැහැ කියන එක. මෙතුමිය සදහන් කරා මේ කුළුඳුලේ එළියට බහින පක්ෂයක් විදිහට ඒකට මේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ওই මාලිමාවේ හැවෑරපු එකක් නේ. මාලිමාවට ආවේ රතු පාට හැවෑරලා රෝස පාට ගත්තා. හැබැයි මේ කුළුඳුලේ එළියට බහින ළමිස්සියෙක් නන් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. මොකද 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය බලයට ගේන්න ජනතා විමුක්ති පෙරමුණ තිරේ පිටිපස්සේ ඉඳන් කාර්යභාරයක් කරා. 2005 මහින්ද මහත්තයව බලයට ගේන්න මුළු මුළු ලංකා පුරාම පෝස්ටර් ව්‍යාපාරය දියත් කරේ මේ කුළුඳුලයි කියන ජනතා විමුක්ති පෙරමුණ. ඒ වගේම 2015 යහපාලන ආණ්ඩුව ගේන්න ජනාධිපතිවරයා විදිහට සිරිසේන මහත්තයව පත් කරන්න සෑහෙන කාර්යයක් කරේ ජනතා විමුක්ති පෙරමුණ මේ ඉතිහාසය පුරාම. එතකොට කොහොමද මේ කුළුඳුලයි කියන එකම දේ රතු පාට හැවැරලා රෝස පාට ඇඳුමක් දාගත්ත කරිතරයි කුළුඳුල් නෑ එතන. මේ දේශපාලන පරිසරය ඇතුලේ අපිට නිරීක්ෂණය වෙන දේ මේ සටන වේදිකාව ඇතුළෙත් පේන්න තියෙනවා. ජාතික ජන බලවේගය තනි පක්ෂයක් කරමින් සියලු පක්ෂ චෝදනා එල්ල කරනවා. නෑ ඒක තනි පක්ෂයක් නෙවෙයි. සතුටුයි. දුමාකාර අභිමානයක් කරනවා. දුමාකාර අභිමානයක්. කාන්තාවක් විදිහට. අපි ඇත්ත කියනවා ඇත්ත කියනකොට විදෙනවා. ඇයි ඇයි කියලා. මම මෙතුමියගෙන් අහුවම 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔබතුමිය මොකද කියන්නේ කියන එක මේ සහෝදරයට උත්තරයක් තියෙනවද? මොකද හේතුව 60,000කට තරුණ ජීවිත අහිමි වුණා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසා 88-89 කාලේ 60,000ක්. එතකොට ඒ මැරුණ මැරිච්ච ඒ තරුණ මේ රට ගොඩනගන්න හිටපු තරුණ තරුණිය උගත් බුද්ධිමත් තරුණ තරුණියෝ. එතකොට ඒ උගත් බුද්ධිමත් තරුණ තරුණියන්ගේ ඒ මියගිය තරුණියන්ගේ අමතක කරලාද මේ රතු පාටින් රෝස පාට හැරිලා මාලිමාවේ පාර හොයාගන්නේ. එතකොට මොකද්ද මේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ එතුමියන්ගේ මතය? දුෂාන්ති අපගොඩ මහත්මිය දැන් ඔබතුමියගෙන් මම ප්‍රශ්න දෙකක් අහන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා ජනතා විමුක්ති පෙරමුණේ එහා පැත්තේ ඉන්න පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ඒ පක්ෂෙන් කැරිලා ගියේ. ද ඔබතුමීලා එතුමිය දැන් මේ අපි දැක්ක ඉතිහාසයේ අවස්ථාවලදී හැම වෙලේම ජනතා විමුක්ති පෙරමුණට තමයි ගොඩක් ලාවට ප්‍රහාර එල්ල වෙන්නේ. ඉතින් ඒ පක්ෂෙම කැඩිලා ගිය පෙරටුගාමි සමාජවාදී පක්ෂයට එච්චර ලොකු ප්‍රහාරයක් එල්ල වෙන්නේ නැහැ. ඒක පළවෙනි එක ඒයි කියන එක. දෙවෙනි ප්‍රශ්නේ තමයි දැන් මේ අරගලෙන් පස්සේ හැම දෙනාගේම කතාබහක් ඇති උනේ තමයි අපි අලුත් විකල්පයකට යන්න ඕනේ. අලුත් දේශපාලන මතවාදයක් හොයන්න යන්න ඕනේ කියලා ආපහු කැරකෙන්නේ මේ තියෙන තිබ්බ පක්ෂ වටේම තමයි කැරකෙන්නේ. ඒ කියන්නේ එක්කෝ ඔබතුමිය හිතන හැටියට අරගලේ තියෙන අය හිතපු විදිහ වෙනස් කරගෙනද නැත්නම් ඒගොල්ලොන්ට රැවටිලාද මොකද්ද වෙලා තියෙන්නේ? ඇයි මේ පරණ අය පස්සෙම දැන් කිව්වේ? ඒ දවස්වල Facebook වල හැමතැනම කිව්වේ මොකද්ද? අපි අලුත් විකල්පයකට යනවා, අලුත් බලවේගයකට යනවා කියලා. හැබැයි අර පරණ අය වටේම තමයි කැරකෙන්නේ. දැන් ඔබතුමියගේ පක්ෂය ගත්තත් පරණ පක්ෂකින් ආපු සන්ධානයක්. ඒ ඉන්නේ පරණ අයමයි.
එතකොට මොකද්ද වෙලා තියෙන්නේ ඇත්තට සමාජෙ? අවසාන ප්‍රශ්නේ මුලින් උත්තර දෙන්න. පරණ පරණ කියන්න බෑ ඒක. මොකද හේතුව ඉතිහාසය පුරාම මේ 75 වසරක අපේ දේශපාලන ඉතිහාසය ගත්තාම එක්සත් ජාතික පක්ෂයෙන් කැඩිලා ගිහිල්ලා නිදහස් පක්ෂය හැදිලා තියෙනවා. නිදහස් පක්ෂයෙන් කැඩිලා ගිහිල්ලා අපේ පොහොට්ටුව හැදිලා තියෙනවා. පොහොට්ටුවෙන් කැඩිලා ගිහිල්ලා නිදහස් ජනතා සන්ධානය වගේ උත්තර ලංකා සභාග වගේ පක්ෂ හැදිලා තියෙනවා. ඒ ඒක ඇවිල්ලා පුද්ගලයන්ගේ වැරද්දක් නෙවෙයි. රටට අසීමිතාන්තිකව ආදරය කරන අවංක දේශපාලඥයන්ට තමන් අදහන තමන් වග කියන ජනතාවගේ දාර්ශනික වෙනුවෙන් පෙනී හිටින්න බැරි වුණාම එතනින් නික්ම යාමේ කෂේරුකාවක් තියෙනවා. ඒතර ජාතික ජන බලවේගය එහෙම නෙවෙයිද කියලා තියෙන්නේ. ඒතර ඒක හැවෑරීමක් විතරයිද? ජාතික ජන බලවේගය තමන් කරපු කොතනකදද ජාතික ජන බලවේගය කියන්නේ ජේවීපී එකනේ නම වෙනස් වුණාට ජේවීපී ඉන්නේ සියලුම එදා හිටපු කාර්යවරුම අදටත් ඉන්නේ. ප්‍රතික්ෂේප කරන උදාහරණයක් තමයි ජාතික බලවේග ජාතික ජන බලවේග එහෙම නැත්නම් ජේවීපී එක අපිට කඩන හුරු එක ජේවීපී එක ජාතික සම්පත් සුරකිමු කියලා පාරට බහලා පිකටින් කරනවා බෝඩ් ලෑලි උස්සනවා. හැබැයි දෙවි හාමුදුරනේ මේ රටේ වැඩිම ජාතික සම්පත් ප්‍රමාණයක් දව සංස්ථා වගේ මහා විශාල සංස්ථාවල් විනාශ කරේ ගිනි තියලා බෝම්බ ගහලා විනාශ කරේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ. එතකොට එහෙම කරපු ජනතා විමුක්ති පෙරමුණට සදාචාරාත්මක අයිතියක් තියෙනවද බෝඩ් දෙල්ලලා මේ ජාතික සම්පත් සුරකිම කියන්නේ? දලදමාදිගාවට බෝම්බ ගහපු ඇතරම් බැලුවොත් ප්‍රතිවස්තවාදී නායකයා දලදමාදිගාවට බෝම්බ ගහපු එතුමා හිටියේ ඔබතුමා ඊළඟේ කලින් අනිවාර්යයෙන් සමාජිකයෙක් අනිවාර්යයෙන් එතකොට කොහොමද කියන්නේ සහ අනිත් එක මේ අපි ආණ්ඩු කරේ නැහැ කියලා මේ මේ හැමදේටම අත උස්සපු නේද එහෙම මිනිස්සු කොටසක් ඔබගේ පැක්ෂිත් ඉන්නේ වැරද්ද තේරුම් අරගෙන ඉතින් මේගොල්ලන්ට පුළුවන් මේ වැරද්ද කරන තේරුම් ගන්න තරතුරු සියලු තරතුරු අලියොමලු කෙල පිටක්සේ බැහැර කරලා මේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඒක උරුමයින ඒක පොදු ඒක කාමයි ඒක කරන්න පුළුවන් හැබැයි අතිශෝක්තියෙන් නැති දෙයක් ඇති කරලා කියන්නේ කවදාවත් මගේ කණ්ඩායම ඒ කියන්නේ අපි අපෙන් වැරද්දක් වුණා නම් ඒ වැරද්ද තේරුම් අරගෙන ඒ වැරද්ද නිවැරදි කරන මාවතට අපි එළියට බහලා තියෙනවා කාලේ අවසන් අනුරාධ අනුරාධගේ ප්‍රශ්න ඉතුරු කොටස ඉදිරිපත් කරන්න මේ වෙලාවේ ඔව් ඔබතුමිය ඇයි අර ජනතා විමුක්ති පෙරමුණට බහාරෙල්ල කරන්න මං අහන්නේ එතුමෙම කැඩලා ගියා අනිත් පක්ෂයට ඔබතුමියත් වළංගුයි පක්ෂ දෙකේමයි ඉතින් කියන්නේ අද සටන විතර නෙමෙයි කලින් සටන වලලත් අපි දැකලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණට පමණයි වැඩිපුරම නෑ ඇත්තටම පෙරටුගාමි පක්ෂයේ එහෙම අදහසක් එලිපිට ඇවිල්ලා නෑ කොයි වෙලේ ඒක ඒගොල්ලෝ මුකුත් කරගන්න බෑ වගේ ඒ කියන්නේ ඒගොල්ලෝ කිසිම ඕගොල්ලෝගේ පක්ෂයට ත්‍රෙට් එකක් නැති නිසා මේක තර්කණයක් නෑ නෙමෙයි යතන යම් කිසි අදහසක් බොරුවක් සමාජගත වුණාන් පස්සේ තමයි ඒක සමාජයට යන්නේ අපිට උත්තර බඳින්න පුළුවන් වෙන්නේ ඇත්තටම මේ මේ මෙතුමිය කියන දේ මේ එහා පැත්තේ පුටු ඉන්න මටවත් ඇහුන්න නැතු මට ඒකට උත්තර දෙන්න අමාරුයි ඇත්තටම මම දන්න ඔබතුමියට ඇහෙනවද කියලා එතුමිය කතා කරන එක බොහොම හිමින් ඒ හින්දා ඒක මම බොහොම උත්සාහ කරා එතුමියගේ කටහඬින් මොකද්ද කියන්නේ කියලා දැනගන්න නමුත් ඒක මෙතන හිටපු මටවත් ඇහුනේ නැහැ නැත්තම් මම ඒකට උත්තරය දෙනවා පෙර සමස්තයක් විදියට අනුරාධපුර ප්‍රශ්නේ පෙරටුගමි සමාජවාදී පක්ෂයේ තර්ජනයක් නොවන නිසා නේද ඒගොල්ලොන්ට මොකුත් කියන්නේ නැතු මේගොල්ලන්ට විතරක් කියන්නේ කියලා කිසිම පක්ෂයක් තර්ජන මොකද අපි යන්නේ අපේ ප්‍රතිපත්තිය මත අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මත අපි යන්නේ ඒ හින්දා කිසිම පක්ෂයක් අපිට තර්ජනයක් නෙවෙයි ඉතිහාසෙ පළවෙනි වතාවට නිදහස් ජනතා සන්ධානයට පුළුවන් වුණා සියලුම විපක්ෂයේ ඉන්න පක්ෂ 23ක් පක්ෂස කණ්ඩායම් 23ක් මේ පවතින ආණ්ඩුවට එරෙහිව තනි මතයකට ගේන්න අපි පක්ෂයක් විදිහට ඉතාමත් ආඩම්බර වෙනවා සියලුම විපක්ෂයේ කණ්ඩායම් එකතු කරන්න නිදහස් ජනතා සභාව ප්‍රමුඛ නිදහස් ජනතා පෙරමුණට පුළුවන් වීම පිළිබඳව හරි අපි ප්‍රශ්න වටේ අවසන් වෙනවා හරිම උද්‍යෝගිමත් ප්‍රශ්න වටයක්නේ දැන් උතරින්ම පටන් ගමු දැන් මෙතුමිය නිදහස් ජනතා සන්ධානයේ කොළඹ මහනගර සභා මන්ත්‍රීතුර අපේක්ෂක දුශාන්ති හපුකොඩ දුශාන්ති කියන ප්‍රකාශවලට මොනවා හරි විරුද්ධ වෙන්න තියෙනවා නම් ඒ වෙලාවෙම අහන්න ආයි පස්සේ හිතේ තියාගෙන කියන්න එපා ප්‍රශ්නයක් ඇහුවොතින් ප්‍රශ්නයක් අහලා තමන්ගේ විරුද්ධත්වය හෝ එකඟතාව හෝ පළ කරන්න පුළුවන් හැබැයි දිගට විස්තර කරන්න එපා ප්‍රශ්න අහන්න ඇයි එහෙම කිව්වේ මොකද්ද හේතුව ඒ ආදි වශයෙන් දුශාන්ති අපි පටන් ගමු අදහස් දක්වන්න අපේ නිදහස් ජනතා සන්ධානය
ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරනවා පළාත් පාලන මැතිවරණයට ගම හදන්නේ කොහොමද කියන එක. මොකද මේ රටේ විශේෂයෙන්ම මම කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජනතාවට ඉතාම විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා. ඔවුන්ගේ නිවාස ප්‍රශ්න, සනීප ආරක්ෂක ප්‍රශ්න, ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ඒ වතු ආශ්‍රිතව තියෙන මත්ද්‍රව්‍ය, එතකොට පාසල් පද්ධති විශේෂයෙන්ම මේ වතු ආශ්‍රිතව ඉන්න දරුවන්ට ළඟම තියෙන ජාතික පාසල අහිම වෙනවා. හැතැම්ම ගාන දුරින් ඉන්න දරුවෙක්ගේ පාසලට ගනිදි අල්ලපුවත්තේ ඉස්කෝලේ මායිමේ ඉන්න වතු ආශ්‍රිතව ඉන්න ළමයාට ඒ පාසල අහිමි වෙන තත්ත්වයක් තියෙනවා. ඊට අමතරව අපි ගම සංවර්ධනය කරන්නේ කොහොමද කියන උපාය මාර්ගික සැලැස්මක් ඉදිරිපත් කරලා තියෙනවා. සංවර්ධන කමිටු හරහා, ඒ කියන්නේ ගමේ ප්‍රශ්න වලට ගමෙන්ම විසඳුම් හොයන එක. ගමේ ප්‍රශ්නේ මොකද්ද? ගමේ ප්‍රශ්නයට විසඳුම මොකද්ද? උත්තරේ නෙවෙයි, අපි හොයන්නේ විසඳුම. විසඳුම මොකද්ද කියන එක. අපි උදාහරණයක් ගත්තොත් ප්‍රාදේශීය ස්වේච්ඡා උපදේශන සේවාවල් සියලුම ග්‍රාම ග්‍රාමයන්වල පිහිටවීමට අපි අදහස් කරගෙන ඉන්නවා. ඒ කියන්නේ ගමේ ප්‍රදේශයේ ඉන්න සමාජ සුභසාධන සමිතිවල නිලධාරීන්, පූජ්‍යපක්ෂය, ඒ ආරක්ෂක අංශවල නිලධාරීන්, එහෙම නැත්නම් ඒ ගමේ ඉන්නවනම් රාජ්‍ය නිලධාරීන්, උගත් බුද්ධිමත් පිරිසක් ඉන්නවනම් ඒ සියලු දෙනාම කමිටු නිර්මාණය කරලා ග්‍රාමයේ ප්‍රශ්න ගම ඇතුළෙම විසඳගන්න පුළුවන් විදිහට අපි ව්‍යුහයක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ස්වයං රැකියාවල නිරත වුණාට කාන්තාව වෙන්න පුළුවන්, පුරුෂ පක්ෂය වෙන්න පුළුවන්, දැනුම ඔවුන්ට පුහුණුව, ආයෝජනය, නිෂ්පාදනය සහ නිෂ්පාදන මිලදී ගැනීම සහ විකිණීම යන ඒකාබද්ධ ක්‍රියාවලියක් සෑම නගරයකම පිහිටවීමට ක්‍රියාත්මක කරවීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සියලු දේවල්ින් අපි බලාපොරොත්තු වෙන්නේ ග්‍රාමීය ජනතාව ස්වෝත්සාහයෙන් නගා සිටවන්න. එහෙම නැත්නම් ඔවුන් තමන්ගේම අකින කාගෙන්වත් යැපෙන්නේ ජන කොට්ටාශයක් බවට පත් කරලීම. උදාහරණයක් මම කියන්න, මේ රටේ විශ්වවිද්‍යාලවල මැනේජ්මන්ට් ඩිග්‍රී කල්මනා කරන උපාධිය ධාරීන් පිට වෙනවා වසරකට මං හිතන්නේ 1000කට 2000කට වැඩි. හැබැයි මේ පිට වෙන තරුණ උපාධි ධාරීන්ගෙන් කීයෙන් කී දෙනාද ව්‍යවසායකින් බවට පත් වෙන්නේ? මොකද හේතුව ඕන්ට දැනුම තිබ්බත්, අවශ්‍යතාවය තිබ්බත්, උනන්දුව තිබ්බත් අසීමිතාන්ත ලෙස බැංකු පොලි වැඩිවීම නිසා, මුදල් නොමැති කම නිසා ඕන් කරන්නේ ඔවුන්ගේ දැනුම, ඔවුන්ගේ ආසාව, ඔවුන්ගේ උනන්දුව පැත්තක තියලා කාය යටතේ හරි එක්කෝ මහා මාර්ග ආයතනයක රැකියාවට යනවා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රැකියාවට යනවා. ඒ කියන්නේ Tamanට ඉගෙනගත්ත දේ ප්‍රයෝජන නොමැති තැනක අඩුපඩියකට වැඩ කරනවා. ව්‍යවසායකින් තමයි මේ රටට අවශ්‍ය වෙන්නේ. මොකද හේතුව මේ ආණ්ඩුවේ දුර්ජ මේ ආණ්ඩුවේ තියෙන ක්‍රියාකලාපය නිසා, මේ ආණ්ඩුවේ ස්ථිර ප්‍රතිපත්තියක් නැති නිසා අපේ රටට මානව සම්පත ශ්‍රීත්‍රය නැහිමි වෙනවා. අපේ රට බුද්ධි ගලණයකට, අතිශයම දරුණු බුද්ධි ගලණයකට ලක් වෙලා තියෙනවා. මේ රටේ උගත් බුද්ධිමත් පිරිස ශ්‍රීග්‍රෙන් රට හැරදාලා යනවා. විශේෂයෙන්ම වෛද්‍යවරු 766ක් මේ වෙනකොට මේ රටින් ගිහින් තියෙනවා. ඒතර වෛද්‍යවරු වගේම ඉංජිනේරුවරුන් යනවා. පරිගණක ශාස්ත්‍රයේ රැකියා කරන තරුණ දරුව මේ රටින් පිටත් වෙලා යනවා. එතකොට මේ රටේ ඉතුරු වෙන්නේ උගත් බුද්ධිමත් පිරිසක් ගියන් පස්සේ යමක් කමක් කර හැකි නොහැකි පිරිසක්. හොර දේශපාලඥයෝ පිරිසකුයි මේ රටේ යමක් කමක් කළ නොහැකි පිරිසකුයි තමයි මේ රටේ ඉතුරු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි හෙලිකොප්ටර් ලකුණෙන් තරඟ වන්දින නිදහස් ජනතා සන්ධානය පැහැදිලිවම මේ බුද්ධි ගලණය නවත්වන්න අපට පුළුවන් සෑම උත්සාහයක්ම ගවන්නවා. මොකද හේතුව මේ වෙලේ රටට මේ බුද්ධිමතුන් උගතුන්ගේ අවශ්‍යතාවය දැඩිව තියෙන නිසා, මේ ප්‍රශ්නය අපිට මුදල් හොයාගන්න පුළුවන් වුණත් මේ සමාජ ප්‍රශ්නය මේ බුද්ධි ගලණය නිසා ලංකාවේ මානව සම්පත් හිඟවීම මේ අවුරුදු 20ක් යනවා. මේ උගුලෙන් අපිට ඉස්සරහට එන්න මේ විදිහට මේ රට ගියොත් බොමස්තුදී. අපි දෙවැනි වටේ දෙවැනි අදහස් දක්වීමට සමග ජන බලවේගයේ මොරටුව මහනගර සභා මන්ත්‍රීතුරු අපේක්ෂක නීතිඥ ලිහිණි ප්‍රනාන්දු. දැන් ප්‍රශ්න තියෙනවා නම් අනිත් අයට ඇගේ අදහස් දක්වීම මන්ත්‍රීතුරු ඇයට යොමු කරන්න පුළුවන්. ඔව්, මේ අස්සාවේ මම ප්‍රකාශ කරන හැමති හෙට දිනේදී සමග ජන බලවේගයේ ආර්ථික දැක්ම එළි දක්වනවා. මේ හරහා සමග ජන බලවේගයේ මේ රටේ තියෙන දැවෙන ආර්ථික ප්‍රශ්නෙට, මේ තියෙන සමා ප්‍රශ්නෙට පැහැදිලි ඍජු විසඳුම මොකක්ද කියන එක ඉතා දීර්ඝ ලෙස අපේ බ්ලූ ප්‍රින්ට් එක හෙට දිනේදී ඉදිරිපත් කරනවා. ඉතින් මේ හරහා මම කියන්න කැමති සමග ජන බලවේගයේ විපක්ෂයක් හැටියට අත්දැකීම් තියෙන, සැලැස්මක් තියෙන, ක්‍රමවේදයක් තියෙන, කණ්ඩායමක් තියෙන සමග ජන බලවේගය එතනින් එහාට ගිහිලා රට ලෝකයක් දෙක සම්බන්ධ කර හැකි ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන ඒ දැනුම අත්දැකීම් සම්පූර්ණ සපුර කණ්ඩායම
මෙතන ඉන්නවා. එතකොට දැන් ඔබ මා තේරුම් ගත යුතු දෙයක් තමයි අපි දන්නවා පක්ෂගරහා ප්‍රතිපත්ති ගණනාවක් එළියට ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් ලංකාව මේ අවස්ථාවේ වර්තමානයේ බුන්වත් රටක්, උද්දමනීය අතිශය ඉහළ රටක්. එතකොට අපි මේ අවස්ථාවේ මේ රටේ තියෙන ණය බරිත ආර්ථිකයේ මේ ණය කොහොම ණය ගුලෙන් කොහොමද ලංකාව ගන්නෙ එළියට ගන්න කියන. එතකොට ඒ හරහා IMF එකත් එක්ක චීනයත් එක්ක ඉන්දියාවත් එක්ක අපේ තියෙන මේ ණය සම්බන්ධයෙන් මේවා ප්‍රතිව්‍යුහ ගත කිරීමට දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණා. නෙගෝෂියේට් කර තිබී. ඒ හරහා ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ අධ්‍යක්ෂීම් බහුල කණ්ඩායමක් ඕනේ මේ රට මේ තියෙන අගුලෙන් එළියට ගන්න. එතනින් එහාට ගිහලා ලංකාව කොහොමද ගෝලීය වෙළඳපොළත් එක්ක සම්බන්ධ කරන්නේ? බ්‍රිජ් කරන්නේ කොහොමද? ගෝලීය ආර්ථිකයත් එක්ක ගෙනියන්නේ කොහොමද? අන්න එතනට ඒ හරහා ලංකාවේ growth principles කොහොමද එතනට ඉදිරිපත් කරන්න කියන එක අන්න ඒ පැහැදිලි දැක්ම තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒ ඒක හරහා කාණ්ඩ ගණනාව තියෙන කොහොමද දූෂණය පිටු දකින්නේ, දූෂණය අකාර්යක්ෂමතාවය පිටු දකින්නේ, කොහොමද ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය මෙතනින් එහාට ශක්තිමත් කරන්නේ. අපි දන්නවා පෞද්ගලික අංශයට විතරක් රටක් ගොඩ ගන්න බෑ. රාජ්‍ය යාන්ත්‍රණය පරිපාලනය කොහොමද දූෂණය අක්‍රමිකතාවෙන් එහෙලියට ගිහලා විනිවිද භාවය පාරදෘශ්‍යභාවය තුලින් ඉස්සරහට ගන්නේ. එතනින් එහාට ගිහලා සංවර්ධනය growth indexes කොහොමද ग्रोथ स्ट्राटजी मैनुफैक्चरी बेस्ड इकोनमी लंका गेनी इतनी हाट गिरा लंका दिलिंदु अड़स्तरे समाज समाज आरक्षण व्यापृति अखर सोशल सिक्यूरिटी नेट अखर කොහොමද මේ රටේ ඒ යටස්තරය අයව බලාගන්නේ? අන්න ඒ හරබේ ගියපු මානසිකත්ව නෙවෙයි, නමුත් entrepreneurial culture එකක් හරහා කොහොමද ලංකාවේ පුරවැසියව මීට වැලිය සවි බල ගන්නවන්නේ? එතනින් හරි ගිලා ලංකාවේ කාන්තාවන් දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන වපසරිය හදන්නේ. මෙන්න මේ වගේ කරුණු ගණනාවක් හරහා ලංකාවේ මේ තියෙන ආර්ථික ප්‍රශ්න විසඳුම හෙට දිනේදී සමගි ජන බලවේගය ඉදිරිපත් කරනවා. ඉතින් මම කියනවා මේ නිරුත්තර රටකට උත්තර දෙන්න මේ ප්‍රශ්න වලට උත්තරය දෙන්න හරි තීන්දුව తీරන ගන්න පුළුවන් ජනතාවට හැම අවස්ථාවෙදීම ඇත්ත ප්‍රකාශ කරපු බොරු නෙවෙයි ඇත්ත ප්‍රකාශ කරපු විපක්ෂයේ කාර්යභාරය අපි මම කියන විපක්ෂයේ කාර්යභාරය ඉටු කරපු එක පක්ෂයක් තමයි සමගි ජන බලවේගය. ඉතින් නිරුත්තර රටක උත්තරය තියෙන්නේ මෙතන. මම ඒකට හොඳ උදාහරණයක් දෙන්නම්. 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ තියෙන ප්‍රශ්න 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඒ අසීමාන්තික ජනාධිපතිතුමාගේ බලය කප්පාදු කිරීමට මුලින්ම මේ රටේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරේ සමගි ජන බලවේගය. එතනින් එහාට ගිහලා ලංකාවේ තරුණ නියෝජනය වැඩි කරන්න 25%ක ඒ බිල් එක පාර්ලිමේන්තුවට ගෙනාවේ සමගි ජන බලවේගය. ඒතර අල්ලස දූෂණය මැඩලීමට ඒ අදාළ බිල් එක ගෙනාවේ පාර්ලිමේන්තුවට සමගි ජන බලවේගය. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඇත්තරම මාධ්‍ය හරහා මීටදී අපි පක්ෂකරිට සාකච්ඡා කළ යුතුයි. නමුත් ජනතාවගේ ප්‍රශ්න වලට ඒ අවංකව පිළිතුරු දෙන්න පුළුවන් අධ්‍යක්ෂීම් බහුල කණ්ඩායම තියෙන මෙතන. ඉතින් මම ජනතාවට කියනවා මේක කොච්චර පෙන්නුවත් අන්දන්න හැදුවත් සමාජ මාධ්‍ය දාලා හරහා අන්දන්න ගිහිල්ලා රැල්ල තියෙන අපිට කියලා පෙන්නුවට කණ්ඩායම තියෙන මෙතන. ඉතින් කණ්ඩායම නිරුත්තර රටක උත්තර දෙන්න පුළුවන් කණ්ඩායම තියෙන එතන, සැලැස්ම තියෙන එතන. ඉතින් අපි ඉල්ලනවා ජනතාවට සම්බුද්ධික වෙලා මේ අවස්ථාවේ බුද්ධිමත්ව කල්පනා කරන්න. ලිහිණි ප්‍රනාන්දු මහත්මියගේ අදහස් දැක්වීම ඇතුලේ මට ප්‍රතිප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ පෙර අදහස් දැක්වීමේදී ප්‍රකාශ කරා මේ සමාජ මාධ්‍ය හරහා මේක නිර්මාණය කරපු કૃතිම මතයක් කියලා. ඔව්. වගකීමෙන්ද මේක කියන්නේ? මේමයි සමාජ මාධ්‍ය ජාල හරහා මේ අවස්ථාවේ හැසිරෙන ක්‍රමයක් දකින්නවා. මම කියන දෙයක් නෙමෙයි මේක, ඕගොල්ලන්ගේ අයම කියන දෙයක්. සමාජ මාධ්‍ය ජාල හරහා මොනවාද 70,000ක කණ්ඩායමක් දාලා අපි සමාජ මාධ්‍ය ජාල හරහා ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. අපේ Facebook pages වලත් බැලුවම මේ තියෙන රැල්ල, මේ ක්‍රියේට් වෙන කමෙන්ට්ස් දිහා බැලුවම ඇත්තටම මේක ඇත්තක්ද නැත්නම් මේක ඇන්දීමක්ද කියන එක බුද්ධිමත්ව බලන ඕන එක්කෙනෙක්ට තීරණය කරන්න පුළුවන්. අන්න එතන ඉඳන් තමයි අපි මේ දෙක තන්නේ පක්ෂයක් විදිහට. ඔබ පක්ෂයේ සියලුම දෙනායක බුද්ධිමත් අප බලන්න කාලය තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඔව්, ඔබ අවස්ථාව මේ ජාතික ජන බලවේගයේ පානදුර නගර සභා මන්ත්‍රීතුරු අපේක්ෂිකා නීතිච නිලාන්ති කොට්ටේහච්චි මහත්මිය. හොඳයි. මගේ අදහස් දැක්වීම ඇතුලේ මම මුලින්ම අවධානය යොමු කරන්න කැමති අපේ රටේ මිනිසුන්ගේ දරිද්‍රතා ඉම. ඒ කියන්නේ මිනිස්සු දුප්පත් නොවි ඉන්නනම් කොච්චර අවම මුදලක් මාසෙකට එක මිනිසෙක් අතේ තියෙන්න ඕනේද? එතකොට 2022 ජනවාරි මාසේ පළවෙනිදා වෙනකොට, ගිය අවුරුද්දේ ජනවාරි පළවෙනිදා වෙනකොට මිනිසෙක්ට දුප්පත් නොවි ඉන්නනම් අඩුම ගානේ රුපියල් 8923ක මුදලක් අතේ තියෙන්න ඕනේ මේක මිනිසෙක්ට. මාස 12ක ඇවෑමෙන් දෙසැම්බර් මාසයේ වෙනකොට ඒ මුදල රුපියල් 5000කින් වැඩි වෙලා රුපියල් 13979ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට අවුරුද්දක කාලයක් තුළ රුපියල් 5000ක් වැඩි වෙලා තියෙනවා.
එතකොට සාමාන්‍යයෙන් ඇවරේජ් එකක් විදිහට ගත්තොතින් ලංකාවේ එක පවුලක සමාජිකයෝ 4 දෙනෙක් ඉන්නවා. එතකොට හිතන්න මාසෙකට 14000 ගානේ ගත්තොතින් 56000ක් ඕනේ මිනිස්සෙක්ට වේල් තුන කාලා බෙහෙත් හේත් ටික අරගෙන එදිනෙදා වියදම් ටික පියවගෙන අවම අවශ්‍යතා ටික තෘප්ත කරගන්න. එතකොට රට ඒ තත්වයට පත් වෙලා තියෙනවා. මේකට කවුද වග කියන්න ඕන කියන එක අමුතුවෙන් ඇඟිල්ලෙන් එන එන කියන්න දෙයක් නැහැ. අමු අමුවේ මහදවාලේ මිනිසුන්ගේ සල්ලි හොරා කාලා තීන්දුව తీරන හරහා නැවත සුදු පිරුවට ඇඳගෙන ඇවිල්ලා හුරේ දාන පක්ෂ දේශපාලනඥයෝ ඉස්සරහා කියන්න තියෙන්නේ මෙච්චරයි. රජයේ වියදම් වැඩි වෙද්දි ආදායම් වැඩි කරගන්න ජනතාව මත අනවශ්‍ය බදුබරක් පටවලා මිනිසුන්ට රටේ රටෙන් රට දාලා යන්න හිතන තැනට මේක ඉන්න හිතන රටක් නෙමෙයි යන්න හිතන තැනට පත් කරවල ඉවරයි. එතකොට ජාතික ජනබලවේගයේ විදිහට අපේ දැක්ම මිනිසෙක්ට රුපියල් 5000ක් දෙන එකවත් බඩු මල්ලක් දෙන එකවත් නෙමෙයි. මුහුද යන්න දීවර යට අපි බෝට්ටුවක් හබලක් දෙන්න ඕනේ. ඒ මිනිසයාට දිගින් දිගට මේ දීවර කර්මාන්තයේ නියැලමින් මාළු වල්ලලා තමන්ගේ නිෂ්පාදන වැඩි කරගන්න වෙළඳපොළ අවස්ථාව පුළුල් කරලා දෙන්න ඕනේ. මිනිසෙක්ට කිරි බෝතලයක් දෙන්න නෙමෙයි මිනිසයාට කිරි හරකෙක් දෙන්න ඕනේ. කෘෂි නිෂ්පාදන ඇති කරගන්න. එතකොට මිනිසෙක්ට මැෂින් එකක් දෙන්න ඕනේ. ඇඳුමක් දෙන්න නෙමෙයි මැෂින් එකක් දෙන්න ඕනේ. මහල තමන් නිර්මාණයක් කරන ගමන් නිෂ්පාදනයක් කරන ගමන් මේ නිෂ්පාදනයට සක්‍රියව දායක වෙන්න. ඒ නිසා අපිට දැක්මක් තියෙනවා රටේ නිෂ්පාදන ක්‍රියාවලියට මිනිසුන්ව දායක කරගන්න ගමන් රට ඇතුලේ ස්වයංපෝෂිත වෙමින් ජාත්‍යන්තරයත් එක්කත් වැල් බැඳගෙන අපිට ගෝලීය වශයෙන් ඉහළ තැනකට යන්න ඉහළ ශ්‍රේණිගත කිරීමකට යන්න. එතකොට බොහෝ පක්ෂවලින් අපිට එල්ලවෙන චෝදනාවක් තමයි මේ අවස්ථාවේදී ජාත්‍යන්තරයේ ජය ගන්න ජාතික ජනබලවේගයට පුළුවන් කමක් නැහැ කියලා. එතකොට මේ චෝදනාවට සියලුම පක්ෂ එකතු වෙලානේ දැන් මේ කලබලේ අපිට මඩ ගහන්න පටන් අරන් තියෙන්නේ. එතකොට මම අහන්න කැමති රටේ මොන ඉතිහාසයේ මොන දේශපාලන පක්ෂය ගැන හිතලාද විදේශ ආයෝජන අපේ රටත් එක්ක එකතු වුනේ? සියලුම විදේශ ආයෝජන අපිට ලැබුණේ සහ රටවල් අපිත් එක්ක සම්මුතීන් වලට ආවේ අපේ රටේ තියෙන විභවතාව දැකලා අපේ රටේ තියෙන සම්පත් ටික දැකලා. එතකොට ඉදිරියටත් තනි පුද්ගලයෙක් වටා නිර්මාණය වෙච්ච ඒකකයක් විදිහට නෙමෙයි අපි පක්ෂයක් විදිහට රටේ තියෙන විභවතාවන් රටේ මානව සම්පතේ තියෙන හැකියාවන් සහ රටේ තියෙන සියලුම ස්වභාවික සම්පත් මේ සියල්ල දිහා බලලා ඒවයින් මිනිසුන්ට ආදායමක් උපද්දලා මිනිසුන්ගේ ජීවිතේ ඉන්න බිම් මට්ටමට වැටිලා තියෙන මිනිසුන්ගේ ජීවිතේ අඩියක් හරි ඉස්සරහට ගන්න තමයි අපි උත්සාහ දරන්නේ. දැන් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා අවුරුදු 5ට වඩා අඩුයි වයස. අවුරුදු 5ට වඩා අඩු අඩුබර දරුවන්ගේ ප්‍රතිශතය ගත්තොතින් ඔමාය මහත්මිය 2021 දී 12.2 2022 වෙනකොට ඒක 15.3ක් වෙනකන් වැඩි වෙලා. එතකොට රටේ මන්දපෝෂණ තත්ත්වය මොකක්ද කියලා මං අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. එතකොට ඒකත් සාධාරණීකරණය කරපු දේශපාලනඥයෝ අපේ රටේ හිටියා. හැබැයි මම කියන්න කැමති රටේ පුංචිම අතදරුවගේ ඉඳලා වියපත් මහල්ල වෙනකම්ම රටේ මිනිස්සු විශාල අසහනයක ඉන්නවා. ඒ අසහනය මිනිසුන්ට පිට කරගන්න තමයි මේ පුංචි ඡන්දය අවශ්‍ය. ඒ නිසා මොන බාධක මොන අභියෝග ආවත් පක්ෂයක් විදිහට මේ දිනාගත යුතු සටනක් හේතුව ජනතාවගේ පීඩණයට අපි සාධාරණ උත්තරයක් දෙන්න අවශ්‍යයි. මේක ජනතාවගේ හඬ. මේක මේ එක එක දේශපාලන පක්ෂවල උවමනාවන්ට නිර්මාණය කරපු දෙයක් නෙමෙයි. ජනතාවගේ හඬට ඇහුම්කන් දීලා ජනතාවාදී පාලනයකටයි අපි පියවර තියන්න උත්සාහ කරන්නේ. බොහොම ස්තුතියි. මේ වටේ අවසන් අවස්ථාව ටිකක් හයියෙන් කතා කරන්න කියලා ආරාධනා කරනවා. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අක්මීමන ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුරු අපේක්ෂක රසෝදිනි ජයසූරිය. මම පළවෙනි වටේ මේ අපේ മന്ത്രി සහෝදරිය මේ නගපු ප්‍රශ්නෙට මම ඉස්සර වෙලාම උත්තරයක් දෙන්න මේ කැමැති. ඇත්තටම පෙරටුගාමි සමාජවාදී පක්ෂය සමාජය ඇතුලේ පෙනුන්නේ නැහැ කියලා කතාවක් කියනවා මට හිතෙන්නේ. අපි දන්නවා දැන් ඒ කියන්නේ අපිට තිබුණ නැහැ හැම වෙලාවකම මේ අපිට ඡන්ද දෙන්න අපි බලයට එනවා අපි මේක කරන්නම් කියලා ප්‍රතිපත්තියක් අපි කවදාවත් කොතනකවත් මැතිවරණයට ඉදිරිපත් වෙද්දිත් අපි කවදාවත් කියලා නැහැ. අපි හැම වෙලාවෙම නියෝජනය කරේ ජනතාවගේ පැත්ත ජනතාවගේ අභිලාෂයන් ජනතාවට සිද්ධ වෙන මේ රටේ ජීවත් වෙන්න බැරි වෙච්ච ජනතාවට සිද්ධ වෙන අසාධාරණේ ඕගලන්ට ජීවත් වෙන්න මහ පොළවක් රටක් අවශ්‍යයි කියන තැනින්දන් තමයි අපි හැම වෙලාවෙම මහා පාරට බැස්සේ. මට හිතෙන්නේ මෙහෙම. ඒ කියන්නේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයට පොහොගෙතවස්සල මර්ධනය
කිරීමට අදාළ කරන ප්‍රතිපත්තිය ගැන ඒක නිසා මට හිතෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙනුන්නේ නැහැ කියන කතාවක් නැහැ සමාජයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය අරගලකාරී පක්ෂයක් බවට පත් වුණා එතකොට ඒ අරගල ඉස්සරහා ජනතාවත් එක්ක ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂයක් බවට පත් වුණා එතකොට අපි දන්නවා දැන් මේ වෙලාවේ මැතිවරණයට ඉදිරිපත් වෙන ගොඩක් දේශපාලන පක්ෂ කියනවා මේ වෙලාවේ වංචා දූෂණ නාස්තිය ඉවර කරෝතින් මෙන්න මේ රටේ තියෙන ප්‍රශ්නට උත්තරයක් හම්බ වෙනවා කියලා. හැබැයි අපි දන්නවා මේ වෙලාවේ දැන් මේ ආර්ථික ප්‍රශ්න දැවැන්ත ආර්ථික අර්බුදයක් නැගිච්ච වෙලාවකදී වංචා දූෂණ හෙළි කිරීමෙන් පමණක් මේ ආර්ථික අර්බුදය විසඳන්න පුළුවන්ද කියලා. අපි දන්නවා මේ වෙලාවේ දේශපාලඥයෝ ඉන්නවා රටේ ඉහළ පෙර ධන කුවේරයෝ ඉන්නවා ඒ විතරක් නෙමෙයි රාජ්‍ය සේවී ඉහළ පෙර නිලධාරීන් ඉන්නවා. මේ හැමෝම එකතු වෙලා වංචා දූෂණ කරනවා. එතකොට ඒක නිසා අපි දන්නවා දැන් අපි උදාහරණයක් විදිහට අපි ගමුකෝ. දැන් රටේ ඉහළ පෙර ධන කුවේර සමාගම් මේ වෙනකොට නොගෙවපු බදු රුපියල් කෝටි 80000ක්. හරිද? ඒ විතරක් නෙවෙයි. ලංක බැංකුවෙන් මහජන බැංකුවෙන් ඇපයට අරගෙන මේ දේපල ඇපයට තියලා ණය අරගෙන රුපියල් කෝටි 200ක් අද නොගෙවපු බදු බවට පැහැර හැරලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි අපේ රටේ ධන කුවේරයොන්ට එක විදියකුත් සාමාන්‍ය ජනතාවට තව විදියකුත් අපේ රටේ දේශපාලඥයෝ ප්‍රතිපත්ති තීන්දුව తీරන ගන්න ආයතන මේ සියල්ල නිර්මාණය කරන්නේ. ඉතින් අපි දන්නවා දැන් පහුගිය දවස්වල විදුලි බිල වැඩි කිරීමක් කරා. ඒ විදුලි බිල වැඩි කරද්දී අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන සාමාන්‍ය දුප්පත් ජනතාව තමයි වැඩිපුර විදුලි බිල විදුලි ගාස්තු ගෙවන්නේ. එයාලා කවදාවත් විදුලි ගාස්තු පැහැරහැරීමක් කරේ නැහැ. තෙල් ටික ණයට ගැහුවේ නැහැ. එතකොට අපි දන්නවා අපේ ගෙවල් වලට රතු බිල එනකොට රුපියල් 6000 7000 වගේ රතු බිල එනකොට අපි ටක් ගාලා බය වෙලා ගිහලා රතු බිල පවා ගෙවනවා. හැබැයි දැවැන්ත විදියට රුපියල් කෝටි ගණනින් විදුලි බිල ගෙවුපු නැති මන්ත්‍රීවරු දේශපාලඥයෝ ඒ විතරක් නෙමෙයි දැවැන්ත සමාගම් එයාලා සම්බන්ධයෙන් අපේ රටේ දේශපාලන ඉතිහාසයේ කිසිදු කතාවක් නැහැ. එතකොට ඒක දැවැන්ත ප්‍රශ්නයක් ලා තනවා. අනිත් පැත්තෙන් මේ විදුලි බිල වැඩි කරන්නේ 75%කින් විදුලි බිල වැඩි කරනවා ඒකකට ඒකක 80ට වඩා විදුලි බිල විදුලිය පරිභෝජනය කරන ඇත. එතකොට මොකද්ද මේ ප්‍රතිපත්තිය? එතකොට මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම දුවන ආර්ථිකය මත ජීවත් වෙන දහඩිය මහන්තිය සම්පූර්ණයෙන්ම වගුරවන අපේ රටේ අහිංසක මිනිස්සුන්ට දෙන්නේ අසාධාරණයක්. එතකොට ධන කුවේරයන්ට ධන සමාගම් වලට දේශපාලඥයන්ට සම්පූර්ණයෙන්ම සහනයක් දෙන්නේ. ඒක නිසා අපි කියනවා මෙන්න මේක තමයි සමාජයේ තියෙන ඇත්ත ප්‍රශ්නේ. අපි දන්නවා දැන් අද පුවත්පත් වල ගත්තට පස්සේ කියනවා අත්‍යවශ්‍ය නොවන සැත්තම් නතර කරන්න කියලා. දැන් අපි විමසීමක් කරද්දී රෝහල් වල ඉන්න මේ වෛද්‍යවරුන්ගේ විමසීමක් කරද්දී ඇත්තරම මේ ගත්තට පස්සේ දැන් මෙන්න මෙහෙම තීරණයක් ගනිද්දී ශල්ල වෛද්‍යවරුන්ගේ ආයතන ඒ විතරක් නෙවෙයි රෝහල් අධ්‍යක්ෂවරුන්ට දැනුම් දීලා තියෙන්න ඕන රෝහල් වලට චක්‍රලේඛයක් එනවා. හැබැයි ඒ කිසිම දෙයක් වෙලා නැහැ. එතකොට දැන් මේ අත්‍යවශ්‍ය නොවන සැත්කම් අඩු කරන්න කියලා කියද්දී මිනිස්සුන්ගේ ජීවිත මිනිස් ජීවිත නෙවෙයිද? එතකොට මේවා මහපාර වැරිලා යන නිකම්ම නිකන් දේවල්ද? එතකොට එයාලට පුළුවන් සිංගප්පූරුවට ගිහිල්ලා හරි හැම දේවල් කරන්න. ඒ හැම දෙයක්ම එයාලගේ අත්‍යවශ්‍ය සත්කම් බවට පත් වෙනවා. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය සත්කම් කියලා කියන්නේ ඒගොල්ලන්ට අදාළ නැහැ අනවශ්‍ය දෙයක්. ඒක නිසා තමයි අපි කියන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැම මොහොතකම කුළු ගැඩිය ලකුණින් අපි මෙවර මැතිවරණට ඉදිරිපත් වෙන්නේ මෙන්න මේ වැරද්ද මෙන්න මේක දිහා බලන්න මේක දිහා ඇස්සරින්න කියන යෝජනාවත් එක්ක. හොඳයි. දැන් අපි ප්‍රශ්න වටේ ආරම්භ කරමු. දෙවැනි ප්‍රශ්න වටේ मं कमती मे रसोदनी प्रश्न यमु करंग दें उब तुम्हें पक्षे पलवीन प्रश्न आना सरल प्रश्न मंकानी मे पक्षे तीन कुलगड़ी लकुन इतकोट दें मे पक्ष अनी लकन दिया बालन को लाचन तीन मे ऐ कुलगुड़ी लकन तोरगा उब तुम मंगे आने वे क्या उब तुम्हें कथाकरण समाज इन पहालन स्तर इतर देखिए अनी पक्ष बेलो व्यापारिक समूल तीयन व्यापारिक उठ कथा करना जातियांतर समझता वो क्या सहन कथा करना अब उब तुम मे मंगहन मे एक පහළම ස්තරයට සමාජ පහළම ස්තරයට විතර කොටු වෙලා දින්නේ ඇයි එහෙම වෙන්න හේතුව මොකක්ද එහෙම වෙලා දින්නේ මට හිතෙන්නේ ඔබ අහුවේ ප්‍රශ්න දෙකක් කියලා එතකොට මම පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්නම් ඇත්තටම දැන් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ඡන්ද ලකුණ සම්බන්ධයෙන් තමයි ඔය පළවෙනි ප්‍රශ්නය විමසීමක් කරේ එතකොට කුළුගෙඩිය ලකුණ කියලා කියන්නේ අපි හැම වෙලාවෙම දුක් විඳින නිගදන පන්තියේ ජනතාවගේ අපේක්ෂාවන් ඉස්සරහා අපි දේශපාලනය කරන පක්ෂයක්. ඒක නිසා අපි ඒ අර්ථයෙන් කුළුගෙඩිය ලාංඡනය අපි අපේ දේශපාලන පක්ෂයේ ලාංඡනයේ විදියට අපි මැතිවරණ ඉදිරිපත් වෙද්දී තෝරගත්තා. ඔබතුමිය අහපු දෙවෙනි ප්‍රශ්නෙට මට තියෙන උත්තරය තමයි ඇත්තටම දැන් අපි දන්නවා
දැන් අද මේ වෙනකොට මැදපන්තිය කියලා එකක් නැහැනේ. නේ අපි එක පිළිගන්න ඕනේ. මැදපන්තියක් දැන් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අර්බුදයට ගිහිල්ලා තියෙනවා නේ. එදා රුපියල් ලක්ෂයක් උපයෝග මැදපන්තියේ කෙනා හරියට අද රුපියල් 30000ක. ඒ කියන්නේ රුපියලේ අගය අවප්‍රමාණීය වීම බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අපි මේ පල්ලෙහා ඉන දුක් විඳින පීඩිත මිනිස්සු පීඩිත ජනතාවගේ ප්‍රශ්නේ විතරක් නියෝජනය කරනවා කියන කෝණයට අපි යන සූදානම්. අපි හැම වෙලාවෙම රටේ සමස්ත ජනතාවගේ ප්‍රශ්නේ තමයි නියෝජනය කරේ. එයාලගේ ජීවිත දිහා බලලා තමයි නියෝජනය කරේ. ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්නේ අපි දැන් හිතන්නකෝ. දැන් මේ වෙලාවේ වෛද්‍යවරු දැවැන්ත අර්බුදයකට පත් වෙලා නුපයන විට බද්ද ගහද්දි වෛද්‍යවරුන් ජීවත් වෙන්නේ කොහොමද ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒකට අපි මේ අරගල ඇතුලේ අපි නායකත්වය දෙනවා. ඒක නිසා කොතනකවත් අපි අර පල්ලෙහා මැදපන්තියේම ප්‍රශ්නේ විතර නියෝජනය කරන දේශපාලන පක්ෂයක් විදියට නෙවෙයි අපේ රටුගාමි සමාජවාදී පක්ෂය ඉදිරිපත් වෙන්නේ. සමස්ත දුක් විඳින සමස්ත ජනතාවගේම ප්‍රශ්නය නියෝජනය කරන ඒ ප්‍රශ්නේ වෙනුවෙන් මහපාරට බැලලා අයිතීන් දිනා ගන්න මැදිහත් වෙන දේශපාලන පක්ෂයක් ඉදිරිය තමයි. ඔය කියන්නේ ඔබතුමීගේ පක්ෂය මං කියන්නේ ඔබතුමීගේ පක්ෂය මෙච්චර කාලයකට අපි හිතන මේ සමාජින්නේ ඉහළ පන්තිය අය එහෙම නැත්නම් අපි උදාහරණයක් ගමු ලොකු ඉන්න ව්‍යාපාරිකයෝ ඒ අයත් එක්ක සාකච්ඡා කරලා තිනවද පක්ෂයේ මෙහෙමයි දැන් අපි ගන්නකෝ අපේ රටේ සමස්ත අපේ රට පාලනය කරන්නේ ඇත්තරම අපේ ඇඟිලි වලටත් වඩා අඩු ප්‍රමාණයකින් ඉන්න ධනවත් අයනේ නේ අපි ඒක දන්නවා එතකොට අපි ශ්‍රමය වගුරද්දී එතකොට අර සීතකාම්බරවල ඉඳලා නිකන් ඉන්න ධන කුවේරය අපේ ශ්‍රමය සම්පූර්ණයෙන්ම අපි හූරගෙන කනවා. එතන මම සරල උදාහරණයක් කියන්නම්. ශුද්‍රමූල ණය ප්‍රශ්නේ ගන්නකො. ශුද්‍රමූල ණය ප්‍රශ්නේ කියලා කියන්නේ දැන් අපිට ණය ගන්න සිද්ධ වෙනවා ජීවත් වෙන්න. හැබැයි අපි දන්නවා රටේ සමස්ත ජනතාවගෙන් 128%කටත් එහා පවුල් මෙන්න මේ ණය උගුල හිර වෙලා තියෙන. එතකොට ඒ ණය ගෙවා ගන්න බෑ. එතකොට ඉෂාර නානායක් කරල වගේ අය ලංකේ අංක 1 කෝටිපදේ බවට පත් වෙන්නේ මේ විදියට ජනතාවගේ ජීවිතවලින් උකහාගත්තු අසාධාරණ විදියට උකහාගත්තු ධනෙ. එතකොට අපි දන්නවා ශුද්‍රමූල ණයවල තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි අසාධාරණ පොලිය. එතකොට මේ අසාධාරණ පොලිය ගෙවා ගන්න බැරුව මේ වෙනකොට 200කටත් අධික ජීවිත ප්‍රමාණයක් පුද්ගලිකුගේ නමක් සඳහන් කළා මම නම් හඳුරන්නේ නැහැ. ඔහු කාන්තාවද්ද පිරිමිද කියනවත් අපි දන්නේ නැහැ. ඒ මං හිතන්නේ ඔහු ඇය මෙතන නැති නිසා අපි නම කියන්නේ නැතුව අදහස් දක්වීම කරමු ප්‍රශ්නට උත්තර දෙමු. එහෙම නේදනවාද? ඔව්. ඒක මං අහන්නේ ඇයි ඔබතුමියගෙන් දැන් අපි හිතනවා දැන් නිදහස් වෙළඳ පොළක් තියෙන්නේ. ඊ ව්‍යාපාරිකයෙක් දැන් ඒක ඔබතුමියගේ පැත්තෙන් කියන්න පුළුවන් හූරා කෑමක් කියලා කියන්න පුළුවන්. සමහරට ලිබරල් අදහස් තියෙන කෙනෙක් කියන්න පුළුවන් නෑ නිදහස් වෙළඳ පොළක් තියෙන්නේ. ඒ හින්දා ඕන දෙයක් කරගන්න පුළුවන් කියලා. දැන් මං අහන්නේ දැන් එහෙම හූරා කෑව හෝ මොකා හෝ වේවා ව්‍යාපාරික ප්‍රජාවක් අපේ රටේ ඉන්නවා ඉහළ පන්තියේ පිරිසක් ඉන්නවා ඉතින් මේ අයත් එක්ක දැන් අපි කියන්නේ රටක් ඉස්සරහට ගෙනියනකොට මේ පුංචි පල්ලෙහැම ඉන්න අය විතරක් එක්ක සාකච්ඡා පවත්වලා එයාගේ අරගල විතරක් ඒ කියන්නේ ප්‍රශ්න විතරක් විසඳලා යන්න බෑනේ. ඒ කියන්නේ අපිට හැමෝත් එක්කම ගනුදෙනු කරන්න වෙනවා. මං කියන්නේ ඔබේ පක්ෂයේ එක කොටසකට විතර සීමා වෙලා නේද කියන ප්‍රශ්නේ මම අර කල්නොත් සඳහන් කරේ ඒක තමයි. ඒ කියන්නේ අපි කොතනකවත් ඒ කියන්නේ ප්‍රධානම එක තමයි මේ 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 ප්‍රශ්නයේදී වැඩිපුරම පීඩාවට පත් වෙන්නේ පහළ දුක් විඳින මිනිස්සු. වැඩිපුරම පීඩාවට පත් වෙන්නේ. හැබැයි වැඩිපුරම පීඩාවට පත් වෙද්දී අපි කොතනකවත් කියන්නේ නැහැ එතනින් එහාට ඉන්න ස්තරවල ප්‍රශ්නේ නියෝජනය වෙන්නේ නැහැ කියලා. එයාලත් මේ ආර්ථික ක්‍රියාවලිය ඇතුලේ දැවැන්ත ගොදුරබ්බවට පත් වෙලා තියෙනවානේ. එතකොට සුළු පරිමාණ සමාගම් බිඳ වැටෙනවා මේ ප්‍රශ්නේ ඇතුලේ. එතකොට මේ ප්‍රශ්නේ ඇතුලේ ඇත්තරම මේ ක්‍රමයේ ඇතුලේ ස්ථාවර බවට පත් වෙන්නේ දැවැන්ත සමාගම් විතරයි. ඒ නිසා තමයි අපි හැම වෙලාවෙම කියන්නේ සුළු මේ දුක් විඳින පන්තියේ මිනිසුන්ගේ ප්‍රශ්නයත් එක්කම අපිට රටේ සමස්ත ප්‍රශ්නය නියෝජනය කරන්න ඒ සමස්ත ප්‍රශ්නය මහපාරට ගෙනල්ලා ඒ වෙනුවෙන් අයිතීන් දිනා ගන්න ඒ වෙනුවෙන් මේ සමස්ත ක්‍රියාවලිය වෙනස් කරන්න ඕන කියන පදනම අපි කතා කරන්නේ එතනින්දගෙන. ඔව් මම ජාතික ජන බල වේගී දිස්ත්‍රික්කයේ මිනිට කැමති ඔබතුමිය කලින් වතේ කිව්වා අපි දෙනකොට දෙන්න ඕනේ කිරි බෝතලයක් නෙවෙයි දෙනවා නම් ගවයක් දෙන්න ඕනේ. එතකොට 5000ක් දීලා වැඩක් නැහැ. මහාන මැෂිමක් ඒ වගේ දිගු කාලීන ඒ කියන්නේ දිගින් දිගටම යූස් කරන්න පුළුවන් දේවල් දෙන්න ඕනේ කියලා ඌ ඒක ඇත්ත. නමුත් අපි දැකලා නැහැ නේ ජාතික ජන බල වේගී කොහෙවත් ගිහිල්ලා මොනවත් දෙනවා. මෙතුමියගේ පක්ෂ ගිහිල්ලා බස් එකක් දුන්නත් ඔබේ නායකතුමා ඒක උදහසට ලක් කරනවා මිසක් මන් දන්නේ මම ඔබ දැකලා තියෙනවා ජාතික ජන බල වේගෙන් ගිහිල්ලා අඩුම ගාන කිසි දෙයක් දෙනවා මේ මෙතුමිය කියන මහාන මැෂිමක් හෝ කිරි ගවයෙක් හෝ ඒ කිසිම දෙයක් අපි දැකලා නැහැ. මන් දන්නේ ඕගොල්ලෝ ඒව පබ්ලිසයිස් කරන්න නැද්ද නැත්නම් එහෙම දේවල් වෙන්නේ නැද්ද? ඒ අදහස් දැක්වීම ඇතුලේ ඔබ වැරදි අදහසක් අරගෙන තිනවා කියලා මම මේ අදහස නිවැරදි කරන්නම්. ඔය කියපු දෙයම තමයි අපි මුකුත් ජනතාවට දෙනවා පෙනිලා නැහැ. ඕකම තමයි අපේ පක්ෂයේ අනන්‍යතාවය.
අපි කාටවත් පේන්න දේවල් දෙන පක්ෂයක් නෙමෙයිනේ. අපි දේවල් මිනිසුන්ට දීලා අපි ඒකේ දේශපාලන වාසි ගන්න පක්ෂයක් නෙමෙයි. හැමදාම සමහර විට සටනක් ඇතුලේ අපි අන්ත පරාජයක් ලැබුවා නම් ලැබුවේ ඔන්න ඔය කාරණේ නිසා. කෙහෙල්ලැවරියක් දීලා ඒකෙත් ලේබල් ගහලා දීපු පිරිසක් නෙමෙයි අපි. අවශ්‍ය තැනදී අවශ්‍ය දේ බලලා මිනිස්සු එක්ක මනුෂ්‍යත්වයේ කියන සාධකයක් එක්ක අපි අත්වැල් බැඳගෙන හිටියා. සුනාමි ආපු වෙලාවේ අපි සුනාමියෙන් අවතැන් වෙච්ච මිනිස්සුන්ට අපේ අරමුදලෙන් අපි ආධාර කරා. එතකොට ගාල්ල බස් නැවතුම් පොළ හදන එක ගාල්ලේ පාලන ව්‍යුහය ඇතුලේ ගොඩනගා ගන්න දෙයක් වුණාට අපි ඒක ගොඩනගලා දුන්නා. රට පුරා පරිගණක තාක්ෂණික දැනුම ඇති කරන්න අවශ්‍ය කරන පියවර අපේ අරමුදල ඇතුලේ අපි ගත්තා. එතකොට අපේ අරමුදල ඇතුලේ කළු සල්ලි නැහැ. හොරකම් කරලා දූෂණය කරලා වංචා කරලා මේ රටේ මිනිස්සු දහඩිය මහන්සියෙන් හම්බ කරපු සතේ ඌරන් කාපු දේවල් අපේ අරමුදල නැහැ. මේ එච්චර එච්චර මානුෂීය පක්ෂය ඇයි උතුරට පොහොර බෙදෙන වෙලාවේ අකමැති වුනේ? අර යුද්ධ කාලේදී පොහොර බෙදෙන වෙලාවේ ඒකනේ පක්ෂෙන් මේ සඳිකා ජනාධිපතිතුමේත් එක්ක තරහ වෙලා එළියට එන්න හේතුවක් උනේ ඒකනේ. ඇයි උතුරට පොහොර බෙදෙන්නට අකමැති වුනේ? රටක් විදිහට යම් ගමනක් යනකොට ඒ රට ඇතුලේ දේශපාලන පක්ෂයක් විදිහට කලින් කලට වෙනස් වෙන ආර්ථික ප්‍රතිපත්ති අපිට තිබුණා. ඒක හරි. එතකොට ඒක ඇතුලේ අපි අනාගතයේ දිහා යමක් බලලා තීන්දුවක් තීරණයක් ගත්ත මිසක් ඒ ගත්ත තීන්දුව තීරණය ඇතුලේ අද අපි ප්‍රතිඵල භුක්ති විඳිනවා. රටේ මිනිසුන්ට යහපතක් කරන්න අපි ඒ වෙලේ තීන්දුවක් තීරණයක් ගත්ත මිසක්වා ඒක ඇතුලේ මිනිසුන්ට අසාධාරණයක් කිරීමේ එහෙම නැත්නම් මේක ඇතුලේ එක ජන කොට්ටාශයක් සුළු ජන කොට්ටාශයක් විදිහට සුළු අයිතිවාසිකම් වරප්‍රසාද ලබන කොට්ටාශයක් විදිහට මුළු ගැන්වීමේ අභිප්‍රායක් අපිට ඒ වෙලාවේ තිබෙන්නේ නැහැ. එතකොට ඔබේ ප්‍රශ්නයට මම පිළිතුරු දෙමින් හිටියේ. ඔබ කිව්වා කිරි බෝතලයක් දෙන්න ඕනේ, මහාන මැෂිමක් දෙන්න ඕනේ. ඔව් ඔබ කිව්ව නිසා එහෙම තමයි කරන්න ඕනේ. මම එතනින් කැටහොලවල කැටහොලවල සල්ලි හම්බ කරානේ. සල්ලි එකතු කරගත්තනේ. සංචිතයක් තියෙනවනේ. සා දැන් අලුතෙන් අලුතෙන් ඉල්ල වෙන චෝදනාව මෙච්චර ජනතා විමුක්ති පෙරමුණට ජාති ජනබලයට කොහෙන්ද මෙච්චර සල්ලි? ඉතින් අටක්ද කොහෙදිනා කැටහොලවලට පෙරලා කල කරත් ගත්තා. මං හිතන්නේ අපේ අරමුදල ගැන අපිට වඩා හොඳ එහි ශේෂය ගැන හොඳ අවබෝධයක් අනිත් සියලු දෙනාට මේ පක්ෂේ නියෝජනය කළ ඔතන ඉඳගන්න හැමෝම දන්නේ ඔය උත්තරේමයි. මෙච්චරයි මට කියන්න තියෙන්නේ මෙච්චරයි. යුක්තිය ඉස්සරහට ගිහිල්ලා අධිකරණයක් ඉස්සරහට ගිහිල්ලා අපි කියනවා he who seeks equity must come with clean hands නේ. අධිකරණයක් ඉස්සරහට ගිහිල්ලා යුක්තිය ඉල්ලන්න නම් පිරිසිදු අත් තියෙන්න ඕනේ කියලා කියනවා. එතකොට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඉදිද්දි මම මේ ගැන මං හිතන්නේ මට වඩා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් මේ වේදිකාව ඇතුළෙම පහු කරගෙන ඇවිල්ලා පක්ෂයේ ඉන්න ලාබාලතම අපේක්ෂිකාව විදිහට මගෙන් ඔබ අදත් ඒ ප්‍රශ්නේ මහනෝ. මෙච්චර සල්ලි කොහෙන්ද? මට කියන්න තියෙන මෙච්චරයි. ඔබගේ පක්ෂය තුල මම ආයිත් බාධා කරනවා සමාවෙන්. දැන් ඔබගේ පක්ෂය තුල දැන් මේ අදාළ මුදල් සම්බන්ධයෙන් එහෙම නැත්නම් මේ සංචිතය සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඔබට උදව් කරන බලවේග සම්බන්ධයෙන් එහෙම කිසිම අදහසක් නැද්ද? ඔබ පුංචිම ලාබාලම සමාජිකාවක් විදිහට කවුද ඇත්තටම මේ මෙච්චර සල්ලි අපිට මේ දැන් හරිම ලස්සන දැන් සමහර කට්ටිය මොනවද ඔයගොල්ලන්ට කරගන්න විදියක් නැහැ කියලා කිව්වා. ඇත්තටම ලංකාවේ තියෙන වාසනාවන්තම පක්ෂය තමයි සමහරුන්ට පෝස්ට් එකක් ගහගන්න සල්ලි නැහැලු. මේ අපේ ඉලන්ති කොට जीवित සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට අහන්නේ කිසිම මේ කියන්නේ ඉන්සල් කිරීලක් නෙවෙයි සාමාන්‍ය තියෙන ප්‍රශ්නයක් සාමාන්‍ය ප්‍රශ්නයක් මේක අපි ඕනම මිනිස්සෙක්ට බලන මිනිස්සෙක්ට ඔච්චර වියදම් කරලා වීකෙන්ඩ් එකකට මීටින් හතරක් වගේ කන්න බොන්නවත් නැති රටේ වීකෙන්ඩ් එකකට ඒ වගේ පැරාබොලික් 10 ගහලා මීටින් හතරක් තියෙනවා එකකට මිලියන 10ක් නම් මිලියන 40ක් වීකෙන්ඩ් එකකට ස්පෙන් කරන්න තරම් එච්චර අර මුදලක් කියන්නේ මේ සියල්ලටම මම අහන්නේ එක ප්‍රශ්නයක් ඒගොල්ලගේ නායකයන්ගේ අඳින යටඳුම ඉදන්ම දෙන්න යාළු ඉන්නවා ඒ කාලේ නම් අර රත්තරන් බඩු හොරගම් කරලා අර ඒක අපේ වාසනාව මත उदाहरण
පාර්ලිමේන්තුවෙන් නව පනතක් සම්මත කරා මැතිවරණයට අදාළ වියදම් සීමා කිරීමේ පනත. එතකොට ඔබත් හොඳින්ම දන්නවා මමත් හොඳින්ම දන්නවා රටම දන්නවා. එතකොට මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ එක පුද්ගලයෙක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය කොච්චරද කියලා අපි දන්නවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ පැමිණිලි කරන්න. අනිවාර්යයෙන්ම අදාළ අදාළ බලධාරීන්ට පැමිණිලි කරන්න මම විවෘතව ආරාධනා කරනවා. අපි කොච්චර වේදන් ඔබලට පේන මේ ඩිජිටල් පුවරුයි ප්‍රදර්ශන වේදිකාවයි මේ 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 මේවා නෙමේ ඇත්තටම ප්‍රශ්නේ. ඔබට දරා ගන්න බැහැ පක්ෂයක් විදිහට අපේ පක්ෂයේ වටා එකතු වෙලා ඉන්න ජනගංගාව. ඇත්තට ලින්ගුරන් මහත්මිය දැන් ඔබතුමීගේ පක්ෂ නායකයත් අපි දැක්කා බස් බෙදනවා බස් එකක් තින් ලොකු ගාණක් වෙනවා. ඉතින් ඇත්තට ඒ වටත් තින් කොහොමද දැන් අපි හැම වෙලේම ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ. අද කන්ඩක්ටර් කෙනෙක් එතකොට හොඳුසර මහත්තයෙකුත් දෙනවා කියලා. ඒක තමයි. එතකොට දැන් ජනතා විමුක්ති පෙරමුණට හැම වෙලේම චෝදනා කරන මේ මෙච්චර සල්ලියක් තියෙනවා අරේ මේ කියලා. දැන් අනිත් පක්ෂවලටත් මෙච්චර බඩු බෙදන්න මං කියන්නේ ඒගොල්ලෝ බඩු බෙදන්න නැතුව සල්ලි ඉතුරු කරගත්ත වෙන්න පුළුවන්. ඕගොල්ලෝ බඩු බෙදලා සල්ලි නාස්ති කරගත්ත වෙන්න පුළුවන්. මේම ඒකත් ඒකත් පක්ෂාරහා පක්ෂලේ නාරමුදලක් නෙවෙයි. ඒක පක්ෂේ නෙට්වර්කින් පාවිච්චි කරලා එතකොට ඒ ඉන්න පුද්ගලයෝ ඒ අදාළ බස ආයතනයට ඍජුව මුදල් කියවලා ඒ හරහා තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. ඒ සම්බන්ධයෙන් මම හිතනවා පක්ෂයේ අවස්ථා ගණනාවකදී මේක සිදුවන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරිපත් කරා. ඉතින් මේක ඇත්තටම අපි කියනවා දේශපාලන වේදිකාවේ දෛතුමාලා බස් එකක් බෙදෙනවා. ඒ බස් එක බෙදෙන කරත් චෝදනා ගණනාවක් එල්ල කරනවා. ඉතින් මෙතන විපක්ෂ හැටියට වැඩක් නොකරන රටක වැඩක් කිරීමට තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හැම වෙලෙම දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට මේ බස් දීම හරහා පරිගණක දීම හරහා කොරෝනා සමයේ එතනින් හරි ගියලා මොනවාද හොස්පිටල්ස් වලට උපකරණ බෙදා දීම හරහා එතනින් හරි ගියලා විපක්ෂයේ භූමිකාව වැඩ කරන විපක්ෂයක් හැටියට තමයි සමගි ජන බලවේගයේ හැම වෙලෙම හැම අවස්ථාවේදීම එතුමා දකින්නේ. එතනින් හරි ගියලා විවේචන වලින් එහාට ගිහිලා කොහොමද විපක්ෂයේ ඉඳන් හරි අපේ තියෙන සම්බන්ධතා පාවිච්චි කළ කොහොමද ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කියලා. ඉතින් එතනින් හිලා දරුවන්ගේ අධ්‍යාපනයේ පක්ෂයක් හැටියට ඉතාමත්ම වැදගත්කමක් දෙන ඒරියාවක් තමයි දරුවන්ගේ අධ්‍යාපනය. එතනින් හරි ගිහිලා කොහොමද පාසල් අධ්‍යාපනය නගා සිටුවීමට ඒ හරහා එක ප්‍රයත්නයක් හැටියට තමයි මේ දේ කළා තියෙන්නේ. මම හිතනවා මේ දේ ඒක රටට කරපු හොඳ වැඩක්. රජයෙන් කරන්නේ නැත්නම් අඩුම ගානේ විපක්ෂයෙන් හරි කරන එක. ඉතින් ඒකට ඇත්තටම විවේචනය ලැබ කිරීම ඉතාම කනගාටුවට කරුණක් වන්නක් කියන්නේ. ඔව් දුශාන්ති මහත්මියට ඒ ප්‍රශ්නේ මොකද තියෙනවා දැන් පහුගිය කාලෙම අපි දැක්කනේ ඡන්දයක් තියෙනකොට කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරන മന്ത്രിවරු මං කියන්නේ මේ හැම පක්ෂෙට මේක අදාළයි. එතකොට දැන් මම මේ කියන්නේ හැම වෙලෙම ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කරන හින්දා දැන් ඔය ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ සල්ලි නෙමෙයිනේ ඔය පෝස්ටර් ගහන්න අරව මේවට වියදම් කරන්නේ. ඒ කියන්නේ එච්චර සල්ලිකාරයෝ නම් ඉතින් වෙන විදිහක් නැහැ. ඉතින් කොහොමද මේවා වියදම් කරන්නේ පක්ෂෙට එන අරමුදල්ද මොනවද කොහොමද මේ සල්ලි අතරම හොයාගන්නේ? කොතනක හෝ දැකලා තියෙනවද මගේ පක්ෂයේ එක පෝස්ටර් එකක් කොහේ හරි දිස්ත්‍රික්ක එකක තියෙනවා? මගේ නායකයා ජලස් අල්හප්පෙරුම මැතිතුමා තමයි මේ රටේ කවදාකවත් පෝස්ටර් කැම්පේන් රැලි මොනවාද ඉටිකොල රැලි නැතිව ඡන්දය කරලා දිනපු නායකයා. ඉතින් කවදාවත් අපේ පක්ෂය තුල පෝස්ටර් කැම්පේන් අපි ගෙනියලා නැහැ. ඉතින් පක්ෂ මීටින් පොකට් මීටින් එකක් තිබ්බත් හොරකම් කරලා හම්බ කරපු මුදලුත් අපිට නැහැ. හොරයාට ගෙනහල්ලා තියලා යන්න මැණික් මලුත් අපේ ගෙවල් දොර කොටව තියලා යන්න තරම් අපිට යාළුවොත් නැහැ. ඒ වගේම හොරාට ගෙනහැල්ලා අපේ පක්ෂවල මුදල් තියලා යන්න කට්ටියත් යාළුවොත් අපිට නැහැ. ඉතින් ඒ නිසා අපිට කිසි දෙයක් බෙදන්න එහෙම නැත්නම් අල්ලසක් විදිහට දෙන්න එහෙමත් නැත්නම් මහජනතාවට පෙනෙන්න දෙයක් බොරුවට හෝ මේ මල්ලක් දෙන්න අපිට මුදල් නැහැ. හැබැයි අපි අපේ ප්‍රතිපත්ති අපි කොහොමද රටට අවංකව සේවය කරන්න කියලා ප්‍රතිපත්ති විනයානුකූලව මේ රට හැමුවේ මේ රටේ ජනතාව හැමුවේ ඉදිරිපත් කරනවා. මොකද අපි 69 ලක්ෂයක් දෙනා පොහොට්ටුව පුප්පන්න ගිහිල්ලා අතරමඟ අනාථ වෙච්ච කණ්ඩායමක්. මේ 69 ලක්ෂම සෞභාග්‍යමත් අනාගතයක් මේ රටට උදා කරලා දෙන්න කියලා මේ බැට ඇත්තටම වෘර්කහම පොරෝගත්ත බැටළුවෙක්ට රවටිච්ච කණ්ඩායමක්. මොකද අපි බලාපොරොත්තු වෙච්ච කෙනා ඒ හිටියේනේ. අපි බලාපොරොත්තුනේ වෘර්කහම පොරවන වෘර්කෙක් වගේ අපිව රැකගන්න ශක්තිමත් හොඳ නුවණක් තියෙන ඉදිරි දැක්මක් තියෙන නායකයෙක්. දැන් ඔබතුමියලා දැන් කියනවනේ එහෙම රැවටුණා කියලා. රැවටුණා කියන්නේ දැන් මේ අපිද බලවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බැලුවොත් ජනාධිපති වෙලා අවුරුදු දෙකක්වත් හිටියේ නැති වෙන්න පුළුවන්. නමුත් එතුමා ඔබතුමියලා දන්න කලින 2005 ඉඳන් එතුමාගේ සහෝදරයා ජනාධිපති වුණාම ආරක්ෂක ලේකම් හැටියටත් හිටියා. එතකොට මේ හැමෝම කියනවා අපි දන්නේ නැහැ අපි රැවටුණා. ඉතින් අපි දැන් අපි
ඊළඟට කවුරු හරි පත් කරගත්ත කිමුකෝ එතුමත් වැරදියට ගියොත් අපිට කියන්න බෑනේ දන්න නැරවට උනා කියලා මේ ඔබතුමී ඊළඟේ පක්ෂයේ අවුරුදු ගාණක් එකට වැඩ කරපු කෙනෙක් කලින් එතුමා උත්කෘෂ්ඨයන් නම් කරා බේරාගත්ත කියලා රට බේරගන්න තිබ අවසන් අවස්ථාව කියලා අපිට කිව්වේ ඒක තමයි ඉතින් එහෙම කියලා ඒක තමයි ඒක තමයි ඉතින් ඒ කියන්නේ ඔබතුමියට ඒ කියන්නේ ඔබතුමිය විශ්වාස කරන්න ඔබතුමිය ඒක කියන්න ඔබතුමිය ඉස්සෙල්ලා තේරුම් අරගෙන ඉන්න එපා ජනතාවට යම් කිසි දෙයක් කියන්න මේක කරන්න කියලා නේද අනිත් එක ඔබ ඔබ ඉස් කරන්න විදිහක් නැහැ නේ කියන්නේ කේක් කරලා දාලා මේ වෙලාවෙදි අපිට අපි කොහොමද ඔබට සමාව දෙන්නේ හොඳ වෙයිද නරක වෙයිද කියලා සමාවක් අවශ්‍ය නැහැ හැබැයි අපේ ප්‍රතිපත්ති රාමුවක් තිබුණා අපි මේ මේ ප්‍රතිපත්ති රාමුවට අනුව ක්‍රියා කරනවා කියලා තමයි 69 ලක්ෂයේ ඡන්දය දුන්නේ ඒ ප්‍රතිපත්ති රාමුව අදටත් වළංගුයි ප්‍රතිපත්ති වල වෙනසක් නෙවෙයි අපේ ගන්නට ගියා වූ ක්‍රියාමාර්ග වල වෙනසක් නෙවෙයි ඒව ක්‍රියාත්මක නොකිරීමේ හේතුව නිසා තමයි අපි රැවටුනේ මොකද හේතුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එතුමා කරන්න ආපු දේවල් කරන්න ශක්තියක් තිබුණා එතුමා නිලධාරියෙක් විදිහට ඔබතුමිය කියපු විදිහට ආරක්ෂක ලේකම්වරයා විදිහට නිලධාරියෙක් විදිහට එතුමා නමුත් ඔබතුමිය කියන්නේ ශක්තියක් නැහැ කියලා එතුමා කාබනික පොහොර තීන්දුව ගත්තේ මේ රටේ කිසිම අවුරුදු 10කින් කරනවා කිව් එකේ තනි තීරණයක් අරගෙන එක රැයකින් කාබනික වගා මේ පොහොර ලංකාව පුරා ව්‍යාප්ත කරන්න ඉතින් ඒවට පණ තිබ්බනම් ඇයි අනිත් ඒවා ක්‍රියාත්මක කරන්න බැරි දෙන්නේ මේ ඇත්තටම එතුමාගේ හිටපු ලේකම්වරයා තනි තීරණ ගත්ත හින්දා තමයි මේ ඒ ආණ්ඩුව වැටුනේ මොකද ඔබට ගිහින් කියන්න තිබුණා ඔබගේ නායකයන්ට ගිහින් ඒ වෙලාවේ මේ දැන් අපි විශ්වාස කරන්නේ ඔබගේ නායකින් ඇවිල්ලා ස්ටේජ් වල කිව්වනේ මේ රට බේරගන්නේ එකම නායකයා මේ අර්ථ මේ රට වෙනස් කරන්න එකම මේ අවස්ථාව තියෙන්නේ කියලා. එතකොට අපි ඔබ ඔබගේ නායකින්ව විශ්වාස කරා. එහෙම නොවෙන නොවෙනවද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තනියෙන් ආව නෙමෙයිනේ. ඔහු ඒ අපි බලාපොරොත්තු වෙච්ච දේ ඉටු කරන්න බැරි වෙච්ච හින්දා තමයි. මොකද අපි අපිට ප්ලෑන් එකක් තිබ්බා. ඒ ප්ලෑන් එක නමුත් නමුත් ඒ වගකීමෙන් ඒ කිව්ව දේවල් වලින් මිදෙන්න බෑනේ. නෑ මිදෙන්නේ නෙවෙයි. අපි ඒ ක්‍රමය තමයි. අපි එළියට බහැලා අපි බලාපොරොත්තුේ ක්‍රියාදාමය තමයි මේ රට වෙනුවෙන් අපි ඉදිරිපත් කරන්න එළියට බහැලා තියෙන්නේ. අපි අපේ පක්ෂය වෙනුවෙන් හෙලිකොප්ටර් ලකුණෙන් අපි තරඟ කරන්නේ ඒ සෞභාග්‍ය මේ රටේ ජනතාවට අපි බලාපොරොත්තු වෙච්ච 69 ලක්ෂයේ බලාපොරොත්තුෙන් ඡන්දය දීපු ඒ ක්‍රියාත්මක කරන්න හිටපු ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න තමයි කරන්න බැරි මිනිස්සයගෙන් එළියට බහලා අපි ඒක ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ. ඔව් ඒකට අපි ක්‍රියාත්මක කරනවා. මේ රටේ පෞගිය කාලේ මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිතුමා නම් එතුමාගෙන් වෙච්ච අත්තරදීමට හෝ සමාවිල්ලන අපි දැක්ක පාසුකු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් ඔබතුමීලාගේ පක්ෂයේ අර ඔමයා කිව්වත් වගේ ස්ටේජ් වල කතා කරේ ගෝඨාභය අපි කිල්ලන්නේ නැහැ මොකද සමාවක් කිල්ලන්නේ නැහැ කරන්න බැරි වුණා නා නෑ නෑ ඔබට කරන්න බැරි වුණා ඉතින් ඔබට කරන්න බැරි වුණා නේ අපිට නෙවෙයි කරන්න ඔබ ඔබ පෙරටු කරගත් නායකයා වැරදි කියලා කියන්න පුළුවන් ඕන විදිහ ඕන වෙලාවකට නමුත් ඔබත් වැරදි නෑ අපිට නෙවෙයි කරන්න ඔබනේ කිව්වේ ඔබනේ ඔබගේ නායකින් ඩලස් ඇතුළු ජීඑල්පී රිස් මහත්තයා ඇතුළු හැම දෙනාම අපිට ඇවිල්ලා කිව්වනේ මේ මේ මොහු තමයි ගැලවුම් කරන්නේ මේ චාන්ස් එක නැත්තම් වෙන චාන්ස් එකක් නැහැ කිව්වා නැද්ද ලීනි මන්ත්‍රීතුමනි ඒ අපි සිද්දපු දේ ඔහු ගැලවුම් කාර්යය කියලා අපි ප්‍රතිපත්ති රාමුවක් ඔහුට දුන්නා ඉතින් හිටපු දේ කියලා දැන් ඡන්දයක් කටලඟ තියාගෙන මං අහන්නේ කාලෙන් කාලට ඔයගොල්ලන්ට හිතුනහම හරි කාලෙන් කාලට ඔයගොල්ලන්ට හිතුනහම වැරදි ඒක එතකොට ජනතාව හැම වෙලාවෙම ජනතාව මේ හැම එකකටම දන් ගෙඩියට කරන මේ වගේ ඔව් මේ වෙන්න ඕනද බෙල්ල තියන්න ඕනද අපි එහෙමනම් මේ සියල්ල අතහැරලා දාලා පැනලා ගියා නම් වෙන රටකට හෝ අපි ගෙදර ගියා නම් ජනතාව නම් පැනලා යන්න දෙන්නේ නැති වෙයි ජනතාව जनता मंदोत्साही अपेक्षा बंगत्य पत्न කලකිරෙන්න පත්වෙන්න දෙන්නෙත් නැ මම පැහැදිලිවම 69 ලක්ෂයේ ජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලනවා අපි බලාපොරොත්තු වෙච්ච ඒ මේ රට ගොඩනගන සෞභාග්‍යයේ සැලැස්ම අපි ක්‍රියාත්මක කරනවා ඒ ක්‍රියාත්මක කරන්නේ හෙලිකොප්ටර් ලකුණෙන් තරගව දින නිදහස් සන්ධානය යට නිදහස් ජනතා සන්ධානය යටතේ ඔබ මා එදා බලාපොරොත්තු වෙච්ච 2019 වර්ෂයේ අපි බලාපොරොත්තු වෙච්ච ක්‍රියාදාමය අපි හෙලිකොප්ටර් ලකුණ යටතේ තරග කරමින් එකිෂ්ට කරනවා මේ පක්ෂ තුනම ගත්තොත් එහෙම නැ කලින් හිටිය කොටස් වලින් කැඩිලා කැඩිලා ගිහිල්ලානේ තුනම හැදිලා තියෙන. එතකොට එතුමියලයි කියන විදිහ වෙන්නේ නැති දේශපාලනේ අර මුල් හිටිය එක සෙට් වෙන්නේ නැත්නම් හරි අපි කඩාගෙන ගිහින් වෙන්නේ නැහැ. කඩාගෙන ගිහිල්ලා නෑ. ඒක වැරදි. දැන් අපි කියමු ඔබතුමියන්ලා තුන් දෙනා ගන්නවා. දැන් මෙතුමියන්ට කරන්න මෙතුමිය මේ අවස්ථාවේ මේ වැඩසටහන ඉදිරිපත් කරනවා. මෙතුමියට වැඩසටහන ඉදිරිපත් කරන්න යම් කිසි හේතුවකින් මග ඇරුණොත් ඔබ දෙපැත්ත ඉදලා ඔබට මේ බැටල් එක අරගෙන මේ වැඩසටහන ඉදිරිපත් කරන්න වෙනවා. නමුත් ඡන්ද දෙනකොට ඉතින් ඡන්ද දෙනකොට අපි දෙන්නත් මෙයා වෙනම පෙනී සිටියනම් අපෙත් වගේ කීමනේ. राजपक्ष महात्म्यु එතුමා අපි ඉදිරිපත් කරේ එතුමාට පුළුවන් කියන අදහසින්. හැබැයි එතුමාට බැරි වුණා කියලා අපි අපේ ජනතාව පාරට ඇදලා දාලා අපි හැංගුනේ නැහැ. අපි ඉදිරියට ඇවිල්ලා අපි ඉස්සරහට ඇවිල්ලා ඒ ජනතාව වෙනුවෙන්
එතුමාගෙන් ගිලිහුණ බැටලේ කරන් අපි කියන මේක අපි කරලා පෙන්නනවා. පොහට්ටුවට දැන් බෑ. පොහට්ටුව තනියාලියාගේ කකුලට පෑගිලා චප් වෙලා චොර වෙලා පෙති හැලිලා නැති නැත්තටම දැන් ඔබටත් පුළුවන්වි කියලා හිතනවාද ජනතා විශ්වාසය සම්පූර්ණයෙන්ම දැන් බිඳලා ඉවරයි දේශපාලන පක්ෂ. තව දුරටත් කුඩා කුඩා කණ්ඩායම් මං හිතන්නේ ජනතාව එතරම් විශ්වාස කරන්නේ නැහැ මේ වෙලාවේදී. නෑ ජනතා විශ්වාසය අපිට තියෙනවා. අපි මේ රටේ අස්සක් මුල්ලක් නෑර යනවා. 69 ලක්ෂයේ මේ ආණ්ඩුව තිත්ත වෙච්ච මේ ආණ්ඩුවේ බොරු වලට අහු වෙච්ච සියලු ජනතාව මොකද අපිට හිටියේ ඒ ජනතාව කවදාකවත් එක්සත් ජාතික පක්ෂයට හෝ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන ජනතාවක් නෙවෙයි. මොකද ඔවුන් දැඩිව ඒ පක්ෂ දෙකෙන්ම බැටකාපු ජනතාවක්. එතකොට ඔවුන් ඔබ කියන්නේ ඔවුන් පොහොට්ටුවට සම්බන්ධ වෙච්ච 69 ලක්ෂ ජනතාව තාමත් ඔබත් එක්ක ඉන්නවා කියලාද? අපිත් එක්ක ඉන්නවා. මොකද මෙතුමිය කියන්නේ රොද්ද බඳිනව විකල්පය. ඔවුන් දන්න එකම විකල්පය හෙලිකොප්ටර් ලකුණෙන් තරඟ කරන නිදහස් ජනතා සන්ධානය පමණයි කියන එක. මොකද එකම ප්‍රතිපත්ති ඔවුන් කැමති උනේ 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයට. අපේ ප්‍රතිපත්ති වල වැරද්දක් නැහැ. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ක්‍රියාවට නංවන්න ආපු පුද්ගලයාගේ තිබ්බ වැරද්දක් මිසක් ඒ ප්‍රතිපත්ති වල හෝ ඒ ප්‍රතිපත්ති හදපු අපේ වැරද්දක් එතන තිබුණේ නැහැ. අපි ජනතා විතර ලිහිණිමත් නිවාස සංශෝධන රට ඉස්සුවේ නැහැ. දෙතර අසීමාන්තික ජනාධිපති පත් කිරීමට හැමෝම එකතු වුණානේ. ඒතකොට මේ ඒක එක පුරවක් හැටියට තමයි මේ ආර්ථික අගාධයට ලංකාව යන්නේ. කොමිෂන් ස්වභාවික කොමිෂන් සභාව අක්‍රීය වෙන ඉතින් එතකොට ඒ 20 වෙනිවසා සංශෝධනය හරහා ඒ පත්‍යච ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි මේ ආර්ථික අර්බුදයට වග කියන්නේ. ඉතින් 20ට වග කිව්ව අත උස්සපු ඔක්කොමල්ලම වග කියන්නේ. වග කියන්න ඕනේ. මන්න අන්න එකයි. අපි අපේ කාලේ අවසානයි. ඒත් ප්‍රශ්න නම් ඉවර නැහැ නේද අනුරාධ? හරි. ඒකයි කියන්නේ. ඒ කියන්නේ මේ ඒ නිසා තමයි අපි ජනතාව ඉදිරියට ආහාර ආහාර උද්දමනය කියලා මේ ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තුන් වේල දැන් ළමයි කන්නේත් නැහැ. ළමයින්ට දීලා සමහර වෙලාවට අම්මලා තාත්තලා කන්නේත් නැහැ. මෙච්චර ප්‍රශ්නයක් ඇති උනේ මම ඔබතුමිය දැනුත් මෙච්චර ප්‍රශ්නයක් මේ උද්දමනය කියලා තත්වයක් ඇති වෙලා තියෙන්නේ අපේ රටේ එකපාරට මේ කාබනික ප්‍රතිපත්තියට ආපු යූටර්න් එක හින්දා. එතකොට ඒක අපිට ගහලා ගිහිල්ලා දැන් ඉතින් යා කරපු වැරද්ද කියලා කාබනික පෝර ප්‍රතිපත්තිය මේ මේ යහපාලන කාලේ ඉඳන් තිබ්බා. හැබැයි ඒක ක්‍රියාත්මක මේ යහපාලන කාලේ ඉඳන් තිබ්බා. හැබැයි ඔහොම යූටර්න් එකක් ගහලා එක දවසින් මේ ප්‍රශ්නේ හැබැයි එකම දේ කෝටා දැන් ඔබතුමිය ඒකට ඔබතුමිය කාබනික ප්‍රතිපත්තියට මට අවසන් වශයෙන් කියන්නේ මේ කාබනික ප්‍රතිපත්තිය නිසා ඇතිවෙච්ච මේ ප්‍රශ්න සමේ උද්දමනය මේවට ඔබතුමියලා කියන්නේ ඒක සාමාන්‍යයෙන් සාමාන්‍ය සිද්ධ වෙච්ච දේවල් කියලාද ඔබතුමියලේ වැරද්ද පිළිගන්නේ සාහිත්‍ය කර ගනු ලැබූ තීන්දුවක් තමයි මේ කාබනික පොහොර කාබනික පොහොර තියෙනවා මොකද හේතුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒ කියපු කඳට කන් දුන්නේ නැහැ. ඔහු තමන්ගේ ලේකම්වරයා ඒ කියපු හැමදේම විශ්වාස කරා. ඇත්තටම මේ සියලු මේ රට මේ තැනට පත් වෙන්න සියලුම වගකීම ගන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ලේකම්වරයා. මොකද හේතුව තුනෙන් දෙකක් බලය තිබ්බා මෙහෙම කියන්නේ නැහැ. නෑ තුනෙන් දෙකක් බලය තිබ්බත් ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ආණ්ඩුවක් කරලා දේශපාලනයකනේ ඔහු නිලධාරියෙක්. අපිට වැරදුනේ නැහැ. නමුත් ඔහු දැන් අවසානයේදී ඔහු නිලධාරියෙක් විදිහට නෙමෙයිනේ. ඔහු අපි හිටපු ජනාධිපතිතුමා. නෑ නෑ නෑ. මං කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරණයට එන්න පෙර ඔහු දේශපාලනඥයෙක් නෙමෙයි. ඔහු ඒක නිදහසට කරන්නේ නෙමෙයි. එහෙනම් ගෙදර ඉඳ තිබුණා නේද? මේ ඔක්කොම ටික පැත්තකින් තියලා එතුමාට ගෙදර ඉඳ තිබ්බා. එහෙනම් ඇයි ඔබතුමියලා ප්‍රමුඛ ඔබගේ මේ සන්ධානය ඔහොම වඩාගෙන ඇවිල්ලාගෙනලා තිබ්බේ? ඒක තමයි එතුමා ගෙදර ගියේ. එතුමා ගෙදර ගියේ අපි එතකොට ඒ සියල්ලටම මම කියන්නේ අවසානයේදී මේ අපි අහිංසක ජනතාවද? එතම අපේ නායකයා ඩලස් අලහප්පෙරුම් මහත්මයා පැහැදිලිවම කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැති තනතුරෙන් ඉවත් වෙන්න කියන එකත් ප්‍රසිද්ධිය කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ජනාධිපති තනතුරෙන් ඉවත් වෙන්න මේ ඔක්කොම උනාට පස්සේනේ. ඒ ඔක්කොම උනාට පස්සේනේ. නෑ මහින්ද මේ සියලු ප්‍රශ්න වලට පාර කපුනට පස්සේනේ. විසරත විශ්වයි. ඒකයි ප්‍රශ්නේ. හොඳයි මේව ප්‍රශ්න ඇත්තටම අපි තවත් දවසක කතා කරන්නට ඕනේ. අපි වැඩසටහනේ අන්තිම අදහස් දැක්වීමට යමු. මම මුලින්ම මේ පැත්තෙන් පටන් ගන්නම් නේද? පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අක්මීමන ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුර අපේක්ෂක රසෝදිනී ජයසූරිය. ඔව්. ඇත්තටම දැන් මේ අදහස් දැක්වීම ඇතුලේ එකක් තමයි මට දැනෙන එකක් තමයි පක්ෂයක් විදියට අපි හිතන්න ඕන එකකුත් තියෙනවා. දැන් අපි කවුරුත් හිතනවානේ දැන් මේ වංචා දූෂණ නතර කරන්න උගත්තු බුද්ධිමත්තු ගෙනල්ලා මේක පිරෙව්වට පස්සේ ප්‍රශ්න විසඳනවා කියලා. එතකොට ඇත්තටම දැන් අපේ හැම පක්ෂයකම අපේක්ෂක ලැයිස්තු ගත්තට පස්සේ හැම එකම ඉන්නේ උගත්තු බුද්ධිමත්තු ඊට පස්සේ රටේ පිළිගත්තු එහෙම ජනකොට. ඒසොර සමාජයේ මනෝභාවයකුත් තියෙනවා දැන් මේ ප්‍රශ්නේ විසඳන්න ආර්ථික අර්බුදයේ විසඳන්න උගත්තු බුද්ධිමත්තු ආවට පස්සේ මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. හැබැයි අපි ඉතිහාසයේ දිහාවට පොඩ්ඩක් ගිහිල්ලා බැලුවොතින් අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන් ජනාධිපති මේ පත් වෙන්නත් වෙද්දිත් රටේ සමාජ සංවාදයක් තිබ්බා. උගත් කෙනෙක් බුද්ධිමත් කෙනෙක් රටේ
ජනාධිපති වුණොත් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. හැබැයි අවුරුදු 4ක් ඒ වෙද්දී මේ විද්වත් සභාව හැදුවා ගෝඨාභය රාජපක්ෂ. එතකොට ඒ හැම එකකීම ප්‍රතිපත්තිමාලා ගෙනල්ලා මේ රට ගොඩ ගන්න පුළුවන් කියලා තමයි එදා මේ දේශපාලන පක්ෂ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත් කරන්න ඕන කියලා ඡන්ද කැම්පේන් එක කරේ. හැබැයි අවුරුදු 4ක් යන කලින් අවුරුදු 2 යද්දී අපි දැක්කා උගත්තු බුද්ධිමත්තු නෙවෙයි කවුරුත් මේ රට පාලනය කරන්න ආවට පස්සේ මේ රට පාලනය කරන්න බැරි වුණා කියලා. මේ රටේ ඇත්ත ප්‍රශ්නයක් තියදී ඒ ප්‍රශ්නෙට මූලික හරයවත් දෙන සූදානම්කමක් තිබුණේ නැහැ. ඉතින් අපි මං සරල උදාහරණයක් කියන්න. බෝතලයකට වතුර පෙරවුවට පස්සේ ඒ බෝතලේ හැඩය ගන්නව වතුර. ඒ නිසා මොන පාර්ලිමේන්තුවට අපි උගත්තු බුද්ධිමත්තු කවුරුත් යව්වා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒකේ හැඩය ගන්නවා. ඒක නිසා තමයි අපි කියන්නේ ක්‍රමයෙන් මේක වෙනස් වෙ යුතුයි. පදනමින් මේක වෙනස් වෙ යුතුයි. ඒ නිසා තමයි අපි කියන්නේ එළියේ බලයක් අනිවාර්යෙන් අවශ්‍යයි. එළියේ ජනතා බලයක් නැති තාක්කල් මෙන්න මේ ප්‍රශ්නේ අපිට හැමදාම හම්බ වෙනවා. ජනතාවට අසාධාරණයක් වෙන, ජනතාවගේ ජීවිතවලට හැමදාම ප්‍රශ්නයක් වෙන එවැනි තත්ත්වයක් ආවනවා. ඒ නිසා තමයි අපි කියන්නේ එළියේ බලය ගොඩනගන්න ඕන. ඒ නිසා අපි දේශපාලන පක්ෂයක් ඉදිරියට පෙරටුගාමි සමාජවාදී පක්ෂය ජනාරගල සභාව ගොඩනගන්නේ ඒ ජනාරගල සභාව ගොඩනගන දෙවැන්ත විදියට සමාජය ඇතුළට අපි සිසාරය යන්නේ මේ මැතිවරණයේ අපේ සුවිශේෂී අවස්ථාවක් කරගෙන තියෙනවා. එතකොට ඒකෙදි අපි දන්නවා වෙනදා අපි දේශපාලන පක්ෂ මැතිවරණ කාල සීමාවකදී ඡන්දය ඉල්ලන්න යද්දි ගෙදර හිටපු කාන්තාව කතා නොකරපු කාන්තාව අද අපිත් එක්ක කතා කරනවා මේ දෙවැන්ත ප්‍රශ්නේ ගොදුරක් බවට පත් වෙච්ච නිසා. ඒක නිසා තමයි අද මේ රටේ ඇත්ත අර්බුදයක් තියෙනවා. මේ අර්බුදය පියමන් කරන්න අපිට දෙවැන්ත නයකන්දක් අපේ හිසමත ගොඩ ගහලා ඒක නිසා තමයි අපිට මේ ප්‍රශ්න විසඳුම් හොයන්න වෙලා තියෙන්නේ. ප්‍රතිපත්තිමය වශයෙන් මේ රට වෙනස් විය යුතුයි. පදනමින් ක්‍රම වෙනසක් පදනමින්ම ක්‍රම වෙනස මේ සමාජ ක්‍රමයේම වෙනස් විය යුතුයි කියන පදනම ඇතුළේ තමයි කුළු ගෙඩිය ලකුණෙන් අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ විදියට අලුත් මාවතක් සටනට පක්ෂයක් කියන සටන් පාටේ ඇතුළේ සමාජයට ගිහිල්ලා මෙන්න මේ ප්‍රශ්නේ ඉදිරියට ගේන මේ ප්‍රශ්නේ නියෝජනය කරන්න අපි මැදිහත් වෙන්නේ. බොහොම ස්තුතියි. ඊළඟ අවස්ථාවේ ජාතික ජන බලවේගයේ පානතුරු නගර සභා මන්ත්‍රී දුර අපේක්ෂික අපේ නීතිච නිලන්ති කොට්ටාච මහත්මිය. රට වගේ අටගුණයක් රට වටේට මහ මුහුද. මුහුද නැවක් යනකොට නැවේ ගමන් කරන්න ඕන දිශාව හොයාගන්න බැරි වුණොත් මොකක්ද අපිට උදව් වෙන්නේ? මාලිමාව. රට යන්න ඕනේ කොයි දිශාවටද කියලා රටේ ඉන්න පාලකයවත් දන්නේ නැති කාලයක රටට යන්න ඕන රටේ අනාගත දිශානතිය මොකක්ද කියලා තීරණය කරන්න මාලිමාව විදිහට අපිට හොඳ දැක්මක් තියෙනවා, අපිට හොඳ නායකත්වයක් තියෙනවා. ඒ වෙනුවෙන් සකස් වෙච්ච අත්වැල් බැඳගත් හොඳ දක්ෂ බුද්ධිමත් කණ්ඩායමක් ඉන්නවා. තරුණ නායකින් රැසක් අපේ මාලිමාව වටා රොද බැඳලා අවසන්. ඒක ඔබ ඇස් පනා පිට ඔබට පේන්න තියෙනවා. අපි ගෙන්ගෙට යද්දී ගේට්ටු අරින්නේ මාලිමාවද කියලා අහලා විතරයි. එතකොට ඒක අපි අත්දකින්න පක්ෂයක් විදිහට මට ඔබට කියන්න තියෙන්නේ දැන් ගමේ කම කියලා කතර ගහපු කාලේ ඉවරයි. දෙපාරක් හිතන්න. හිතවත්කම කියලා ඔබ කතර ගහන්න යනවා නම් තුන් හතර සැරයක් හිතන්න. ඥාතිකම ගැන හිතලා ගමේ ඡන්දෙදි කතර ගහන්න යනවා නම් දහසරයක් හිතන්න. ඔබ පෞද්ගලික වාසියක් ගන්න බලාපොරොත්තු වෙන්නම් මේ කතර ගහන්නේ ඒක රට තවත් ප්‍රපාතයට ඇද වැටීමක්. ඒ නිසා රටක් විදිහට ඔබේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න පුළුවන් මාලිමාවට රටේ දිශානතිය තීරණය කරන්න පුළුවන් මාලිමාවට ඔබ ඔබේ මනාපය දෙන්න මේ වෙද්දි අරගෙන තියෙන තීරණයට පක්ෂයක් විදිහට අපි හිස නමලා ආචාර කරන්න ඕනේ. මේ තමයි රටේ මතය. එතකොට මට කලින් අදහස් දැක්වීමේදී මතුවෙච්ච කාරණයකට මට මේ අදහස් දැක්වීමෙන් උත්තරයක් දෙන්න අවශ්‍යයි. අපි ව්‍යාපාරයක් කරනවා නම් හවුලේ එක හවුල්කාරයෙක් අනිත් හවුල්කාරයන්ට නොදන්වා දෙයක් කරා කියලා ඒකේ ලාභ පාඩු වලින් අත පිහිදගෙන පැත්තකට වෙන්න අනිත් හවුල්කාරයන්ට බෑ. කණ්ඩායමක් විදිහට රටේ පාලන බලය අතට ගත්තා නම් අනේ හොඳයි මෙයා තමයි රජා කියලා රජ පුටුවේ වාඩි කරවලා තිබ්බනම් රජා හොඳ නෑ කියලා දැන් කටපියාගෙන ඇස් කන් වහගෙන ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න එක රටේ ප්‍රජාතන්ත්‍රවාදයේද? රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම මිනිස්සුන්ගේ බලාපොරොත්තු උකසට තියලා මේ කරන ප්‍රකාශයන් හරිද? ඉතින් වරක් දෙවරක් නෙවෙයි මිනිස්සු සිය දහස් වතාවක් බුද්ධිමත්ව හිතලා බලලා මේ තීන්දුව අරගෙන තියෙනවා. මාලිමාව වටා රොද බැඳලා තියෙනවා. ඒක කියන්නේ බොහොම අභිමානෙ. ඒ නිසා ගමේ ඡන්දෙදි ගමේ ප්‍රශ්න විසඳනවා වගේම රටේ ප්‍රශ්න විසඳන්න මං හිතනවා මාර්තු 9 වෙනිදායින් පස්සේ ලංකාවේ සිටියමෙන් 3-2කට වඩා මාලිමාව ජයග්‍රහණය කරලා තියෙනවා. එතකොට එතනින් එහාට මැතිවරණයක් කරහා මහ මැතිවරණයක් කරහා අපිට රටේ ව්‍යවස්ථාදායකේ විශාල
පෙරලියක් කරන්න පුළුවන් ජන වරමක් අපිට ලැබෙනවා එතනින් එහාට රටේ නියම නායකත්වයක් එක්ක රටට හිතකර මිනිසුන්ට ජීවත් වෙන්න හිතෙන නිදහසේ හුස්මක් අරගෙන නිදහසේ මේ මහපොළවෙම මැරිලා යන්න පුළුවන් රටක් හදන එක තමයි අපේ දැක්ම ඒ නිසා මට කියන්න තියෙන්නේ ආර්ථිකය අතින් සෞඛ්‍ය අතින් කෘෂිකර්මය අතින් විශේෂයෙන්ම ස්ත්‍රිය සහ දරුවා ඉලක්ක කරගෙන හොඳ ප්‍රතිපත්තිමාලාවක් ඉදිරිපත් කරපු පක්ෂයක් විදිහට අපේ පක්ෂයේ අනාගත ගමන ගැන අනාගත දිශානතිය ගැන විශ්වාස කරලා රටේ ජනතාව මාලිමාවත් එක්ක එකට යන්න ඕනේ කියලා ගත්ත තීරණයට නැවත වතාවක් හිසනම ආචාර කරනවා මේ තීරණය අපිත් එක්ක අත්වැල් බැඳගෙන යමු මේ සහෝදරත්වයේ දෑත එකට අත්වැල් බැඳගෙන ගියොත් මම විශ්වාසයෙන් කියනවා එකෙක් වරදක් කරොත් ඒ වරදට පැන පැන චෝදනා කරලා සියලු දෙනා අත පිහිදගෙන පැත්තකට වෙන වගකීමෙන් බැහැර වෙන කණ්ඩායමක් නෙමෙයි අපි. ඒ නිසා රට තැබූ විශ්වාසයට ආචාර කරමින් රටක් විදිහට අපි මාලිමාවත් එක්ක ඉස්සරහට යමු කියන දේ තමයි අන්තිම මිනිත්තුවේ මට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. ඊළඟ අවස්ථාව අද කාන්තා සටනේ සමග ජන බලවේගයේ මොරටු මහනගර සභා මන්ත්‍රීතුරු අපේක්ෂක නීතිඥ ලිහිණි ප්‍රනාන්දු මහත්මියට. මට මේක බලන් ජනතාවට කියන්න තියෙන්නේ මේක අත්හදා බලන ඡන්දයක් නෙවෙයි රැල්ලට ගහගෙන යන්න එපා කියලා. අපි ඉන්නේ ණයබරෙන් පීඩාවට පත්වෙච්ච රටක්. පක්ෂ ඇවිල්ලා ප්‍රතිපත්ති ඉදිරිපත් කරන මේ ප්‍රතිපත්ති ලංකාව අරම කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව තියෙන රටක නම් මේ කියන ප්‍රතිපත්ති ඉදිරිපත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් ඔබමා ජීවත් වෙන්නේ ණයබරිත රටක්. එතන මේ ණයබරිත රටෙන් මේ රට ගුගුල එළියට ගන නම් අධ්‍යක්ෂින් බහුල කණ්ඩායමක් ඕනේ සැලැස්මක් තියෙන්න ඕනේ ජාත්‍යන්තරය සම ගනුදෙනු කළ හැකි ඒ ජාත්‍යන්තරය පිළිගන්න කණ්ඩායමක් ඉන්න ඕනේ අන්න ඒ කණ්ඩායම ඉන්නේ වෙන කොහෙවත් නෙමෙයි සමගි ජන බලවේගයත් එක්ක. ඒතර අපේ ආර්ථික කණ්ඩායමක් ඉන්නේ ආර්ථික කණ්ඩායම මම කිව්සලා කිව්වා වගේ අපේ ආර්ථික වැඩපිළිවෙල හෙට දිනේදී ඉදිරිපත් කරනවා. මම ජනතාවට කියනවා මේ දේවල් දිහා සම්බුද්ධිකව බලන්න කියලා ඇන්දෙන්න එපා කියලා. සමාජ මාධ්‍ය හරහා මේ යන මොනවද කියන්නේ පොලිටිකල් රෙටොරික්ස් වලට කතා කරන්න ලේසි. කතා කිරීමයි ක්‍රියාවයි අතර ලොකු පරතරයක් තියෙනවා. කතා කරන මිනිස්සු හැමදාම කතා කරා නම් අද 3ක් නෙවෙයි එතනින් එහාට ගිහිලා තියෙන්න ඕනේ. ඉතින් කතා කිරීමයි ඇත්තටම මහ පොළොවේ යථාර්ථයක් කිරීම අතර ලොකු දෙයක්. මම මෙතන කියනවා අපි මම මොරටු මහනගර සභා මන්ත්‍රීවරියක් හැටියට අපි දැකලා තියෙනවා මේ රටේ මේ දූෂිත දේශපාලන සංස්කෘතිය මේක එළියට ගන නම් නිසි ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. පැහැදිලි පැසැලැස්මක් ක්‍රියාත්මක කරන්න පුළුවන් අවංක කණ්ඩායමක් වෙනවා. ඒ අවංකත්වය ඒ දෙන්න මහ පොළවේ යථාර්ථය තේරෙන අවංක කණ්ඩායමක් ඉන්නවනේ. එතනින් එහාට කියලා තාක්ෂණය මත පදනම් වෙලා කොහොමද අලුත් දැක්මක් මේකට ගේන්නේ? අන්න එතන ඉඳගෙන තමයි සමීජ ජන බලවේගය හැම වෙලේම කතා කරේ. ජනතාවට අහන්න පුළුවන් මේ කියන්නේ ජනතාවට අන්දන කතන්දර කියලා නෙවෙයි හැම වෙලේම යථාර්ථය කතා කරලා අප්‍රසන්න දේ කතා කරලා විය යුතු දේ කතා කරපු පක්ෂයක් සමීජ ජන බලවේගය. අන්න එතන ඉඳන් තමයි සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ තනි පුද්ගලයෙක් නෙවෙයි ඔහු වටා අධ්‍යක්ෂින් බහුල කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමේ විද්වතුන් මහාචාර්යවරුන් එඩියුකේෂනිස්ලා විවිධ වූ ශේෂ්ත්‍ර ගණනාවක් නියෝජනය කළ පිරිසක් ඉනවා. ඉතින් මේ පිරිස මේ අදයියේ නෙමෙයි මේ ප්‍රතිපත්ති හදලා තියෙන දැන් අවුරුදු ගණනක් තිස්සේ මේ ප්‍රතිපත්ති හදලා මේවා සාකච්ඡා කළා. මේ සම්බන්ධයෙන් බලය ලැබින්න අවශ්‍යයි මේවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුම තියෙන කණ්ඩායමක්. ඉතින් මම මේ රටේ ජනතාවට කියනවා මේක අත්හදා බලන ඡන්දයක් නෙවෙයි. අපි මේ කාටත් අරගොල්ලන්ට දීලා බලමු කියන තැනක් නෙවෙයි. මෙතන මේ රටේ රට වැටිලා තියෙන උගුලෙන් ගලව ගන්න පුළුවන් කාටද කියන එක අපි ජනතාවට කියනවා දෙන්න එපා කියලා. අපි 2018 ඇඳුනා, 2005 ඇඳුනා, 2009 ඇඳුනා. මේ ලංකාවට ගිහිලා අපි එක අවස්ථාවකදී විරුවක්වපත් කරා. ඒ විරුවා කියන පුද්ගලයාට ප්‍රාදේශීය සභාවකත් අත්දැකීමක් තිබෙන්නේ නැහැ. දැන් මේ අවස්ථාවේදී රට ගොඩ ගන්න කියලා මරණාධාර සමිතියකවත් සමාජිකත්වයේ නොදරපු කණ්ඩායමකටද මේ අවස්ථාවේ බලය දෙන්න කියලා මම ජනතාවෙන් අහන්න කැමතියි. ඒ හින්දා පැහැදිලිව අත්දැකීම් තියෙන කණ්ඩායම සහ මේ රට මේ ණයගුලෙන් බේර ගන්න පුළුවන් කණ්ඩායමත් එක්ක හිට ගන්න කියලා මම ජනතාවට කියනවා. එතන ඉහට කියලා අමතක කරන්න එපා. මේක පුංචි ඡන්දයක්. මේක රටේ මහමැතිවරණයක් දක්වා ගිහිල්ලා තියෙන නමුත් මේක පුංචි ඡන්දයක්. ගමට හරි වැඩ කරන්න පුළුවන් ඒ රටේ දූෂිත නගර සභා වෙනස් කරන්න පුළුවන් කණ්ඩායමක් තෝරගන්න කියලා. එතන එක නිරුත්තර රටක උත්තරය සමග ජන බලවේගය. බොහොම ස්තුතියි. අපි ඊළඟ අවස්ථාව ලබා දෙනවා නිදහස් ජනතා සන්ධානයේ කොළඹ මහනගර සභා මන්ත්‍රීතුරු අපේක්ෂක දුශාන්ති අපුගොඩ ඔබට. රටේ ඉදිරි දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් තමයි මේ පළාත් පාලන මැතිවරණය. ඒ නිසා මම මේ රටේ සියලුම සහෝදර ජනතාවගෙන් විශේෂයෙන්ම 69 ලක්ෂයේ ජනතාවගෙන් ඉතාමත්ම කාරුණිකව ආදරෙන් ඉල්ලා සිටිනවා මේ අපේ අපේක්ෂා භංගත්වයට පත් වෙලා ලැජ්ජාට කලකිරීමට පත් වෙච්ච ඔබතුමිය දෙනාම එන්න අපි එකතු වෙලා අපිට දූෂණයෙන් භීෂණයෙන් හිංසනයෙන් සහ ආර්ථික විනාශයෙන්
ගොඩවිල්ලා මේකට තිත තියලා අපි හෙලිකොප්ටරේ වටා එකතු වෙලා අපිට සෞභාග්‍යමත් රටක් නිර්මාණය කරන්න අපි දායකත්වය දක්වමු අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා මේ සියලු දේ දූෂණයෙන් භීෂණයෙන් ආර්ථික හිංසනයෙන් නිදහස් වෙමුයි කියන එක අපේ ප්‍රතිපත්ති මාලාවේ ඔබට ඉදිරිපත් කිරීමේදී අපි දාලා තියෙනවා පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල පවත්න ගැටලු සම්පත් හඳුනාගෙන ප්‍රාදේශීය බුද්ධ මණ්ඩල ඇති කිරීම තුලින් ඒවට විසඳුම් හොයන්න ප්‍රාදේශීය විනය විමර්ශන කමිටු පිහිටුවලා පළාත් පාලන ආයතන වලින් අපෙන් තේරීපත් නියෝජනයන්ට දූෂණ සහ විචරමාචාර කටයුතු වලින් ඔවුන් ඈත් කරලා ඒ සඳහා ඔවුන්ට විධිමත් සැලැස්මක් ඇතුව ගමට වැඩ කරන්න විදිහක් හඳුන්වලා දීලා තියෙනවා ප්‍රාදේශීය වශයෙන් පවත් පරිභෝජන අවශ්‍යතා කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීම අරමුණු කරගෙන ගෙවතු සහ ග්‍රාමීය ගෝවිපලවල් ඇති කරමින් වගා සංග්‍රාම මාලාවක් ප්‍රාදේශීය වගා සංග්‍රාමයේ යන කොටස යටතේ අපි ඇති කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රාදේශීය සමාජ සුබසාධන වැඩපිළිවෙලක් ඔබේ ගමට අපි ඉදිරි කරන්න බලාපොරොත්තු වෙනවා පළාත් පාලන ආයතනවල මැදිහත් වීම තුලින් වැඩිහිටියන්ට පිළිසරණක් නැති ළමයින්ට සහ ආබාධිතයන්ට සේවා සපයන ග්‍රාමීය වැඩිහිටි මධ්‍යස්ථාන ළමා සුරකින් මධ්‍යස්ථාන ඉදි කරන්න අපි බලාපොරොත්තු වෙනවා අපනයන ගම්මාන ප්‍රාදේශීය ගම්මානවල ඇති සම්පත් හඳුනාගෙන ඒවා ඇසුරින් එකතු කළ අගය සහිත භාණ්ඩ නිෂ්පාදන සහ ඒවා විදේශ වෙළඳපොළට ගොමු කරවන්න අපි බලාපොරොත්තු වෙනවා කෘෂිකාර්මික කාර්යක්ෂමතාවය ඉහළ නංවලා ඔබේ ආහාර රටාව ඔබට අවශ්‍ය ආහාර ඔබේ ගම තුළ නිෂ්පාදනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා ප්‍රාදේශීය ආයෝජන වැඩපිළිවෙල ප්‍රාදේශීය වෙළඳ පොළවල් ප්‍රාදේශීය මුල්‍ය වෙළඳ පොළක් ඔබට නිර්මාණය කර දෙන්න අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම යටිතල පහසුකම් සහ තාක්ෂණික අවශ්‍යතා බෙදාගත හැකි ප්‍රාදේශීය කර්මාන්ත පොළවල් පිහිටවීමෙන් ප්‍රාදේශීය කර්මාන්ත පුරක් ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම ඔබේ ගාමීය ආශ්‍රිතව තියෙන ප්‍රාදේශීය විසිර පවත්න සංස්කෘතික කලාංග සුරකිව ප්‍රාදේශීය සංස්කෘතික කලා වැඩසටහන් ඔබ වෙනුවෙන් නිර්මාණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා මේ සියලු දේ අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තුලින් ඔබ හැමෝට මං හිතන්නේ දැනට එකම පක්ෂය තමයි හෙලිකොප්ටරය ඔබ හැමෝට අපේ ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ නිසා මේ වෙනකොට මේ රටම මුළු රටම පාරට බහලා තියෙනවා රටේ සියලුම ව්‍යවසායකින් බලනකොට පෙට්‍රෝලියම් එක එතකොට විදුලි බල මණ්ඩලය වෛද්‍යවරු ගුරුවරුන් පාසල් පද්ධතිය සම්පූර්ණයෙන්ම අකාර්යක්ෂමතාවයෙන් ඉහළ ගිහිල්ලා වුන් පාරට බහැලා මේ බදු ප්‍රතිපත්ති වලට අද සටන් කරනවා ඒ මොකද හේතුව වුන් කවදාකවත් අපි කියන්නේ නැහැ මේ රටේ බදු ප්‍රතිපත්ති අපි බදු ගෙවන්න අකමැති කියන එක නමුත් මේ රටේ අද අපි ගෙවන්නේ මේ හොරකම් පියවීමේ බද්දක් මේ රටේ දේශභක්ෂකයන් විසින් හොරකම් කළ මේ රට විනාශ කරපුවේ ඒ පාඩුව පියවන්න තමයි අපි මේ බදු ගෙවන්නේ ඒ නිසා මේ රටේ ජනතාවට දැරිය හැකි බද්දක් ගෙවීමට අපි සහන සලසනවා මේ බදු බරින් කුදු වෙලා ඉන්න ජනතාවට හෙලිකොප්ටර යටතේ තරඟ වදින නිදහස් ජනතා සන්ධානය ඔබ බදු බරින් මුදවනවා අපි කියන්නේ නැහැ බද්ද බදු අය කර ගැනීම වරදක් කියනක රජයකට බදු අය කර ගන්න ඕනේ හැබැයි අපි රජය ආදායම නෙවෙයි රාජ්‍ය අපේ රටේ ආදායම වැඩි කරගත යුතුයි එතකොට තමයි මේ රටේ ජනතාවට සහනයක් සැලසিলা ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙන්නේ ඒ නිසා ඔබ සහෝදර ජනතාවට ඉතාම ආදරෙන් ඉල්ලනවා රැලි වලට අහු වෙන්න යන්න එපා රැල්ල වෙරළට ඇවිල්ලා වෙරළි තියෙන ඔක්කොම හිස් කොම්බ බෝතල් ටින් පරණ දිරච්ච අවයව තියෙන ඔක්කොම අතු කැබලි ඔක්කොම ගහගෙන ගිහිල්ලා අපිට වෙරළ පිරිසිදු කරලා දෙයි රැල්ලට අහු නොවි නොසලන ගල් පෙර ගල් කුලක්සේ ඔබ ශක්තිමත් වෙන්න සෞභාග්‍ය දැක්මේ ඔබේ ඔබ බලාපොරොත්තු වෙච්ච ඒ ශක්තිමත් රට නිර්මාණය කිරීමේ වගකීම අපි හෙලිකොප්ටර් ලකුණ යටතේ නිදහස් ජනතා සන්ධානය අතට අරගෙන තියෙනවා ඔබ වෙනුවෙන් අපි නිදහස් නිවහල් සුරක්ෂිත රටක් ඔබේ දරුවට නිර්මාණය කරගැනීමේ වගකීම අපි බාර අරන් ඉන්නවා ඒ නිසා රැල්ලට එන රැල්ලට ගහගෙන නොගෙහින් ගල් කුලක්සේ ශක්තිමත් නිවැරදි තීරණය පළාත් පාලන මැතිවරණයේදී ගන්න මොකද හේතුව මේ පළාත් පාලන මැතිවරණයේදී මේ වෙනකොට නිශ්චිත පරාජිතය අපි හඳුනාගෙන තියෙනවා ජයග්‍රහකයා අපි වත් පරාජිතයත් අපි හඳුනගෙන තියෙනවා ඒ තමයි මේ වත්මන් පූට්ටු ආණ්ඩුව අලිපොට්ටු පූට්ටු ආණ්ඩුව තමයි මේ මැතිවරණේ නිශ්චිතම පරාජිතය. එහෙමනම් ස්තුතියි ඔබතුමන්ලට අපිට මේ වැඩසටහනට ආරාධනා කිරීම ගැන. මහන්සිත් වගේ ටිකක් නේ. හරි. ලොකු කතාවක් කෙටි කාලෙකින් ඉක්මනින් කිව්වා. ඉක්මනින් කිව්වා කියන්නේ. එතකොට ජනතාව තමයි මේ 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 තීන්දුව ගන්න ඕනේ. කතර ගහන්නේ කොහොමද, කොයි විදිහටද, කොයි සාධාරණත්ව උදෙසාද ජනතා අපේක්ෂා මුදුන්පත් වෙන පරිදි. ඉතින් හතර දෙනාම අපේක්ෂිකාවෝ අපි සුබ පතනවා. නවේක්ෂයි මමයි අනුරාධයි තුන්දෙනාම්. ඒ වගේම අපි සමානතුළු නිෂ්පාදක කණ්ඩායම අපි කොහොම හරි 22 23 24 තැපැල් ඡන්දේ තියලා නම වෙනි
චාන්තකට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කැමති හිතවතුනි බොහොම ස්තුතියි. නියෝජනයට හා කාන්තා නියෝජනයට ජය වේවා. හොඳයි කාන්තා නියෝජනයට ජය වේවා. ඒ වගේම ඉතින් ඡන්දය අපිට මේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ අවශ්‍යයි. ඉතින් මුදල් ඒකට ප්‍රශ්නයක්ද කියන එක තීන්දුව తీරේ කරන්න ඕනේ ජනතාවනි ඔබයි. මුදල් මැතිවරණයට බාධාවක්ද එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයට බාධාවක්ද ඔබ තීරණය කරන්න. අද කාන්තසට නවසන අපි අලි හමුවන්නේ ලබන සඳදා හැන්දෑවරුවේ රාත්‍රී 9:30ට. ඒක ඔබට සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා.